ඉතින් කොහමද ජීවිතය කියන්නේ බොහොම දුර ගමනක් අපි හැමෝම ඒ ගමන බොහොම හැමින් ඇවිදිමින් ගමන් කරනවා වෙලාවකට දුවනවා වෙලාවකට පොඩ්ඩක් නැවතිලා හතිරිනවා හැබැයි අපි හැමෝම මේ ගමන යනවා ඒක තමයි අපේ ජීවිතේ ඒ යන ගමන ඇතුළතදී අපිට ගොඩාක් දේවල් හම් වෙනවා ගොඩාක් මිනිස්සු හම් වෙනවා ගොඩාක් හැඟීම් අපිට පහළ වෙනවා ඒ වගේම වේදනාවන් මේ හැම දෙයක් එකමයි මේ ගමන යන්නේ හැබැයි ඉතින් මොන වේදනාවල් තිබ්බත් මොන කටුක අද්දකීම් වලට අපි මුහුණ දුන්නත් කවුරු හරි ඇහුවොත් ඉතින් කොහොමද කියලා අපි කියන්නේ හොඳින් කියලා ඒ තමයි අපේ vibe එක මේ හැම දෙයක්ම එකතු කරගෙන ජීවිතේ අපි ගමන් කරන හැම දවසක්ම අපේ ජීවිතයට අලුත් දේවල් එකතු කරගන්න පුළුවන් නම් හෙට දවසේදී ඒ දේවල් බොහොම වැදගත් වෙන්නේ. ඉතින් මේ ගමන ඇතුළතදී සතියට සැරයක් අපි හම් වෙලා ඉතින් කොහොමද කියලා අහන බව ඔබ හොදා ගාරම දන්නවා. ඒ නිසා අපිත් එක්ක එකතුලා ඉන්න ඔබ සියලු දෙනාටම යහපත් වූ සතියක් අදින් පස්සේ උදා වෙන්න. ඒ වගේම මේ රාත්‍රිය අපි ඔබව සතුටෙන් තියන බවට පොරොන්දු වෙමින් අපි ආරම්භ කරමු මේ සෙනසුරාදා රාත්‍රියේ ඉතින් කොහොමද? මේ පිරිසත් ජීවිතේ බොහෝ දුර ගමන් කරලා තියෙනවා. මේ ගමන ඇතුළතදී ඒකලන්ට ගොඩාක් දිනෙක හම්බලක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දිනෙක නැති වෙලත් ඇති. ජීවිතය කියන්නේ එහෙමනේ අපි කලින් කතා වුණේ. ඉතින් මේ ආපු ගමන් මග තුළ ඔවුන්ගේ රසවත් සිදුවීම් ගොඩක් ඇති. ඒ වගේම ශේෂ්ත්‍රයේ තුලට ආපු හැටි අපි කතා කරලාම ආරම්භ කරන්න හිතුවා. කාගෙද පටන් ගන්නෙ? ආ සඳුන්. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සින්දිත මඩිත එක ලෙස පැතිරේ සුවඳ. වා වා. අවර වේගෙන ඔක සුභාෂිතේර කවියක්. සඳුන් ගැන කියපු දේවල්. වාදම ලස්සන මේක කියේ. ඒක නෝ වාත් එහෙමද? වාගේ ජීවිතෙත් එහෙම නිකන් සඳුන් ගහ වගේ කපන්න සුවඳවත් වෙන ජීවිතයක්ද? ඔව්. අනිවාර්යෙන්. පොඩි කාලෙන් දැන් අර පොඩ්ඩක් ඒ දුක විඳින හැමදේම පොඩ්ඩක් කැපිලා දැන් සුවඳවත් වෙලා ලස්සනට යනවා ඉතින් විහිදලා තියෙන සුවඳ දස ආතේ හැබැයි මේ හදිසි අනතුරක් වුණා නේ ළඟට එහෙමත් වෙනවා නේ එන හැබැයි ඒකිනුත් පොඩ හොඳ දේ ගන්නවා දැන් ඒකෙන් උනේ ටක් ගාලා මේ කොහොමද වාහනේ මාරු ගන්න හිටියේ ඉක්මනට වාහනේ මාරු කරගන්න වාහනේ මාරු කරන්න හිතුවා හදිස්සියේම වාහනේ අනතුරකට ලක් වුණා නේද ඊළඟට අර මේ සුනිල් පෙරේරා මහත්මයාගේ සින්දුව මතක බස් එක මගදී කැඩුනේ මිතුරා අඬ ගැසුවේ තැබෑරුමක්ම ළඟදිද වගේ සෙට් කරලා තියෙන්නේ මේ වැඩේට තමයි දැන් සින්දුවෙම කියන්නේ නැද ඔක්කොම අදේ සින්දුවෙන්නේ අද කොමරත් අද රාත්‍රිය ගත කරමින් ඉන්නේ ඉතින් දිනේෂ් තරංග තාරක ආ එහෙම කිව්වම නිකන් දිනේෂ් තරංග කිව්වම නම ඉවරයිනේ ඒක කොටස කොහෙන්ද ආවේක වට ඒක දිනේෂ් තරංග කිව්වම අපි නම ඉවරයි කියලා දැන් දිනේෂ් තරංග තාරක කියලා කිව්වම නම ඉවරයක් නෑ වගේ ඒක අනෝජයගේ වැඩක් ෂුවර් එකද අනෝජය දන්නේ නැහැ තාම ඇත්තටම මේ මොකද්ද මේ සම්පූර්ණ නම මොකක්ද දිනේෂ් වගේ දනහය දන්නේ කොහොමද ඒව වැඩක් නෑ නේ මම දන්න ගොඩක් දේවල් තියෙනවා වාගෙන සම්පූර්ණ නම ඇවිල්ලා දිනේෂ් තරංග තාරක ප්‍රනාන්දු ආ ඉතින් අරක අර දෙක නිකන් ඉවරයක් නෑ වගේ නේද නම ඔව් එහෙම එකක් තියෙනවා ඒ කියන්නේ මම ස්කූල් එකේ කතා කරේ තාරක කියලා මට දැන් අර පස්සේ පහු කාලේ මට කතා කරගෙන දිනේෂ් තරංග කියලා එතකොට මට දිනේෂ් තරංග කියන නම මට නුහුරුයි. ඇයි ස්කූල් එකේ පොඩි කාලේ ඉඳලා ලොකු වෙනකම්ම තාරක කියලානේ කතා කරේ. නමුත් දැන් දිනේෂ් තරංග කියලා හැමෝම කතා කරද්දී ඒක හුරුයි. තාරක කියද නුහුරුයි දැන්. ඇයි හැමෝම දැන් කතා කරන්නේ දිනේෂ් තරංග කියලා? හැබැයි තාරක කියද්දී නුහුරු වුණාට තාරක කාලේ තමයි නේද ගොඩක් දේවල් ලස්සනට සිද්ධ වුනේ. ඔව් එහෙම දෙයක් තියෙනවා. ඒක හරි. මේකම වෙන්නේ. මේගම මේ මිනිස්සු අපි දන්නවා බොහොම සතුටෙන් ඉන්න කැමති බොහොම හරි හැපනින් නේ මේගම වෙන්නප්පු ඒ ඒරියාකට ඇතුල් වෙනකොටම අපිට ඒක දැනෙනවා අපේ යාළුවොත් මේගම යාළුවෝ වෙනස් මේ මේගම ඉන්න නිසා පල්ලියත් එක්ක ගොඩක් ලොකු සම්බන්ධයක් තිබ්බා නේ ලොකු සම්බන්ධයක් තිබ්බා ඉතින් පල්ලිය සම්බන්ධයෙන් දුරදිග ගියා මම ඇවිල්ලා ඔයා එක ඔයා දැන් තමයි එන්නේ නැද්ද මේ ඉතින් මගේ ඩග්ගලා දීලා දැම්මා වැඩේ පටන් ගන්නකොටම පොඩි තෑග්ගක් දෙන්න තියෙනවා නෑ මේක මේ හොරෙන් ගන්න හරිද අපි දෙන්නගේ සම්බන්ධතාවය රකින්න දෙයක් මේක අපි දෙන්නගේ බැඳීම ආතත් පෙන්වන්න එපා විශේෂයෙන්ම අපි අනෝජ් මේකට සෑහෙන්න විරුද්ධයි නෑ මේ අපි සෙල්ලම් බඩු කරගන්නවට ඒක මම අනෝජ්ට ඒක මම පැහැදිලි කරලා දෙන්නම් මේකේ තියෙන වටිනාකම ඔක දින වටිනාකම සහායක ලස්සන බල්පත් වෙන එක මේ ඒක ඉතාවත වරන එක මේ පේන්න නැති වෙන මෙහෙම දියන්න ඒක අංග ගන්න close up නෑ ඒ අපි දෙන්නගේ තියෙන පෞද්ගලික පොඩි ගනුදෙනුවක් ඒවා ඒ වගේ දේවල් තව ගොඩාක් තියෙනවා මෙතන ශෂි ඇන්ජලිනා ජොලි තව ඒ වගේ සම්පූර්ණ නම මොකද්ද
Shashi Angelina Veerasinghe. Veerasinghe? Oh. Wow, Jolly yang inna kota? Jolly yang inna ada Jolly. Angelina Jolly. Tapi gue mau tuh, kau itu lagi gama Angel? Dia telawe. Dia telawe. Kolam ini kau ikan? Kolam ini mama dedas. Dahatunai lagi? Das dahatunai itu biasa kita kelam ahana medine. Bagi Angel, Ina mama, kolam itu ya, di latar mana field itu ada das dasi bagi sambandre. Midas sekarang nanti kita dukeng nih ini. Oh, apa match ticket? Oh, para ini. 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 Para India baik ya. India ini kan holding hari nara kengari kan nasi ini katih ini. Abe cricket kan orang kan neva ke window. Holding hari nara kengari kan. Aye di pitcher kan ada agen hari netu hari gahala kuapa. Jadi kerjaan orang kalau tik. Ikan hati tinggal pada sama hari dewal katakan tiap hari malam dewal katakan pulang ini dikira cricket fan kene. Abe ini tinggal. Oh match pelan lagi nene. Ya. Peter ada gini nene. Langka. Ada gini nene. Sure nene. Sure sure. Pitra itu gini, nih? Waduh, aneh banget. Siapa siapa? Wah, buruk ya, nih. Bang, pokoknya itu pasti news surat kiri orang. Langgi, nih. Langka, yo itu. Ya, itu bayi ini match balan lagi ada gini. Mana ini? Nih, mana Pitra itu kang mata kuning. Pitra itu nggak match balan, nih. Full balan, nih. Apa? Dari beri tuh. Full ba? Itu pasti orang nenek film. Nih, kau urut tinggal mau ikut gini, nih. Pitra itu match balan? Nih, nih. Nih, Langka Bodi-bodi, emang deh, walaupun pena aneh. Pada cricket match tahun balon nol. Mama deh. Oh. Mangi hema naya, mangi hema cricket world hema interesting naya. Interesting naya. Boleh ya nepa. Atur mama naya husband tamai. Ya, meh dawas kipe, ma pilih kisah deh balon nol ber TV ke, udah ini dekat dekat mang. Pernah naya kanggo kuma tamai. Enak deh, wah ke mitre itu naya deh itu apa Anushaya? Oh, mage, honda mah kaya naya husband ke honda mah mitre. Eh, kita cricket pelat itu kota. Ti mama na ya. Abi itu badminton pas sebab cricket pelat heh mana loko fan kene kaya. Heh mana. Kau mau alut sindu? Dange dah ala kurul lah. Alut sindu honda ya, ya comment honda ya. I think diri kita ada kipe amat ena. I think balam. Dange kia kita balal. Dange me langgadi thama ya terma lakshya panne. Iye ra, iya ra. Di lakshya panne terma Podi-podi perasaan tibu na sindu ya, hebat ya. Mana perasaan sindu ini? Tiap me feel dekik tiap podi-podi deh alat iya na. Kenapa? Karena sindu release. Nah, nih sindu. Nenek, dah mam macam ni kalau release kalau betul sindu lagi sim perasaan tibu na. Me sindu ya, mata mage bela. Ada mandan nih, kene release with di podi-podi deh wal kene tibu na, kene beri deh wal nih, baik. Time macam ni, tapi, itu yang, ting kamak naya, mata, dana-dana, mereka mah hitwin, orang ni kira kak naya, terus mata orang gak naya, mang experiments kerana kaya mati, kaya, kaya, mesin sendiri marah kaya mati, marah fan base kaya, kaya, ting masa tu je. Ada, meja asal di kak, mek cricket, mana ni, ini minis tu, tu kau taruh social media, kau nak terlalu tin, cricket wah, ni kau visual lek, cricket match kat dembana, sama hati minis tu, itu orang balan nak terlalu, meja asal trendin cricket, tapi kocir, peradunah, tapi trendin cricket thala. Apa ya, api dengan kita katakan pun, tadi ini kini api dikatakan, namun api sendu kahalnya mua, nairam, mungkin ada million, kaya dasam tu nak, dah tu nak. Laksa dah tu. Laksa, million dah tu nak. Laksa kisit dia. Tis, ekasih tis tu nak kau? Laksa kisit tis tu nak kau? Ha, ekser. Egan ting, apa ting? Egan saya nak balat dia na. Oh, balat dia. Ya hari niat sama ni kan, mana tu ni? Enang api Pearl Jam, sangkita kan dah patik, kahalnya mua. Narama Sindhu. Yeah. Narama. Magin nali adi naragi na thanda. Paisa kari bila sata dena tebinda. Ene teli hitke na yavi melanda. Eh hangavi vata dura eti manginda. Narama lambe ma,
Pulang-pulang itu lewat dino kita cuti. Eh, mana ayat ini terakhir lah. Pearl Jam sang kita kandai mana, puri support kita dulu. Eh, huna dana me mic sounder lah tiap-tiap dana itu. Kasun no pat apa itu keketuaan. Boom, mayatak ini dulu me internet tek. YouTube ber boom, jangan pria gitu ya cara hati mai yo, nevata karli itu. Nih, bayi patang dana kasun no teri nih, itu pada artikel. Bela sana patang kan, boom itu tinggi itu. Katanya, hirusta ane. Hirusta haraha, ini wah, hebei. Diga gamanak meki anda beruna atau apa? Minisungge hadewat tulah diga gamanak gila di nagel mana hitena? Oh ya, mih. Hirusta agen pasca mang season 3 gitu. Pasca mang kara hal mitak. Kil sinduak. Eka produk mih. Facebook ke ya miliana. Pak. Laksana. Pak miliya. Facebook ke. Karena mukadha hal mita kita amme monoad vikke, ini bohong memi sangwedi matru ka awak terma dupat amma kene ekte dupat paula kete tata nanti unai impasse, kita re kutumbe bohong memi pawatta memi mewa kasu noa meli pusindo, memi adhas kohen demne, adhas kianya iye, kian mang od dakal dino wagi jiwi teme kian mama jiwa tenu parisere tekke. Jadi mata hari lesi dengan evake dewa lian nama, tahu tino gudak kau evake katan dera gudat tino jiwito lata katan dera, magis enan istirahatan irmanu. Lieveno itu lian naga dia ada katawa dan nihinda, otomu lieveno. Sa music itu evake music itu orang kita mati itu nama sindu hadir kag, hara deng rella gudne kila tino nama amu sindu kila, amu sindu doa follow karan. Nae, jadi mereka tni amu nama ini ya. Benas, amul tu ada, ini dia tiada. Kotak kiri la, cutak kiri la, rahat ada ingat dia. Jadi sindu tewa itu benas, ini yang kita benas, mau use kena music instrument benas, benas ini, hatta sindu benas. Tahu agak mulma ada keimade me reality agak tergi. Oh, ina tu ada nada manage sanjeh, reality taraga kiri agak tergi lagi nanti. Taraga. Kenne, atawata awak sahaba gila, kepila gila dino. Atawata awak kepila, kenne. Atawata awak itu mai hati, hati yang ingat til. Isalam manage kapan? Me kini erde.
මුලින්ම මම අන්තිම 250ම දැකුණා. ඊට පස්සේ අවසාන 100ට ආවා 96ට. ඊට පස්සේ 72ට ආවා 24ට ආවා 7 වෙනි වෙනකන්. 7 වෙනි අන්තිමට දින්නේ 7 තන්. තව අදහසක් නැද්ද ඊළඟ තරගකට යන්නේ නැහැ මං හිතනවා මං මගේ ගමන ආවා කියලා. ඔය යන රන් රේට් එකත් එක්ක ඊළඟේ ගෙනන් එක වෙන්න පුළුවන්. ඊට වඩා ගියොත් රින වගේත් වෙන්න පුළුවන්. අපි එකම වෙන්න සමහර වෙලාවට එක වෙන්න කිව්ව සමහරලාට තියෙන ටිකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ මේ යන ගමන හොඳයි. ඉතින් කොහොමද මේ දවස්වල? ඉතින් හොඳින් ඉන්න ඔයා කිව්වා වගේ අර ජීවිතේ වැටීම් තියෙනවා නැගටිව් තියෙනවා ඒවත් නැද්ද කියන්න දෙන උත්තරේ හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. බැලුවම නම් තේරෙනවා සැහෙන සරුයි කියලා. සඳුන් දිහා බලද්දි මේ මනේජ් දිහා බලද්දි එතන නිකන් අනන වෙන කාර නිකන් ඉන්නේ ඔය ඇත්තරත්තරන් නේද බෝ කියලාද රුගියද කියලාද රුගියද දන්නේ නැහැ අනේ ඒකයි දැන් ඔය ඇත්තරත්තරන් උනන් නැතත් මගේ හිතනවානේ ඇත්ත කියලා මගේ ඉස්සුවොත් එහෙම මගේ ඉස්සුවොත් එහෙම හැබැයි මෙහෙමයි ඔය දෙන්නගින්ම රත්තරන් උස්සන එක ලේසි නෑ නෑ මේක නම් කරන්න අමාරු අපිත් එක්කම අරන් යන්න වෙනවා ඕ නැත්තම් කොණ්ඩෙත් එක්කම අරන් යන්න වෙනවා රත්තරන් අපිත් එක්ක මොකද මේ මාලයක් ගලවද්දි මෙහෙම ගලවලා මෙතනින් ඉවර නෑනේ තව යන්න එපා උඩට එතකොට පොඩි වෙලාවක් තියෙනවා ඔයගොල්ලන්ට රිකවර් කරගන්න ඈ කීයද ගොඩ කැරට් කීයද බැලුවොත් තේනවා කැරට් ගලක් ගහලා තියෙනවා ආ එහෙනම් බාල රත්තරන් වෙන්න බෑ ශෂි ඔය රත්තරන් වලට ආස නැද්ද එච්චර ඇත්තටම ආස නැහැ ආස නැහැ නේ බලන්න කොල්ලෝ තමයි දැන් රත්තරන් සීන් එකේ ඉන්නේ නෑ සමාහතර මේ මුකුත් නැතුව පටන් ගත්ත නිසා වෙනද ජීවිතේ මුකුත්ම නැතුව පටන් අරන් නේ මනේ ඔව් ඒ නිසා රත්තරන් ආසාවල් එකතු කරලා හීන හොයලා ඒවා ඉෂ්ට වුණාට පස්සේ ඉතින් මේකට නේ ඉතින් නැටුවේ තියාගෙන ඒක නේ මහසි උනේ නේද ඇත්තම දෙන්නම බොහොම මේ දෙන්නගම ඉතිහාස කතාව ගනිද්දි හරිම දුක්මුසු කතාවක් තමයි අපි අහලා දෙන්නේ ඇත්තද ඔව් මම කලින් ජනප්‍රිය වුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු දැනගත්තා වෙන්න පුළුවන්. නමුත් මැනේජර් ඒ කාලෙත් දන්නවා. ඊට පස්සේ අපි ෂෝ යන්න ගත්තට පස්සේ මනි ෂයිනි සංගීත කණ්ඩායමේ මේ ඇත්තටම ඒක ෂයිනි මැනේජර් නිකන් එකයි වගේ මට නම් එහෙම ඒ තරමට බොහොම ආදරණීයයි ආ බෑන්ඩ් එකට. ඉතින් ඒක ඉන්නවා. ඒතකොට අපි හැමදාම හම්බ වෙනවා. අපි සිං කරනවා. අපි මං මගේ කොටසක් පුළුවන් නම් මම එයක් දෙනවා. දීලා ඒ කියන්නේ මේ මිනිස්සුගේ ටැලන්ට් එක මම දන්නවා. මට තේර අපිට තේරෙනවා. මට නෙමෙයි අපේ සෙට් එකට ඉතින් අපි ආසයෙන් බලන් හිටියා මනේ එනකම් ඉතින් අපි එක ස්ටේජ් එක ෂෙයා කරගන්නවා එනා ආතල් ඉතින් මනේජ් ගෙත් ඉතිහාසයේ මේ චර සුන්දර නෑ නේද සඳුන්ගේ වගේම සඳුන්ගේ වගේම ඒ කියන්නේ සෑහෙන කොළඹත් නෙමෙයි ඔව් කැපගිරීම් මැද්දේ ආපු ගමනක් ඇත්තටම කියන්නේ කට්ටක් කෑවා වැටුණු තැන් මං කිව්වා අටපාරක් කැපෙනවා කියන්නේ අටපාරක් කැපෙන එක නෙඩේ නෙවෙයි අටවෙනි පාරට තරගයකට යන්න ඕනේ කියලා හිතන එක ඔව් ඒක මාර මොරල් එකක් නේ ජීවිතේ මේ දුෂ්ටයගේදී මනේජ් අපර මීටින් තියනවානේ මීටින් තිනකොට දැන් මං ගිහින් සීසන් 3 එකේ දැන් අපිට දැන් අර මීටින් වලදී කියන්නේ මැනේජ් මේ වගේ කට්ටක් කියලා මැනේජ් මෙහෙමයි කැපකිරීම කරේ වෙන කවුරක් ගැන කියන්නේ මැනේජ් මෙහෙම ඇවිල්ලා සෙන්සර් වාද මෙහෙම ඉන්නවා බෙචීට් එකක් දාගෙන නිදාගෙන ආපහු එන්නේ ඕගොල්ලොත් ඒවයි ඒ අපිට මැනේජ් ගැනම විතරයි ඒක උදාහරණ දෙන්නේ ඒක ඇතුළේදී ඒ කියන්නේ තරගෙට මං කොවිඩ් කාලේ යන්න එන්න මට ඒ කියන්නේ විදියක් නෑ සමහරවල් බස් එක යනවා සල්ලි නෑ ඒ ළඟට පාර තියෙන පන්සලකට ගිහලා නිදා ගන්නවා සමහරලාට ඉරු එකේම උඩ තට්ටුවේ කොහේ හරි තැනකට වෙලා ගෙදරින් අරන් එනවද බෙඩ්ෂීට්? ඔව් සමහරවිට ඒක කොට්ටයක් එහෙම තියන් යනවා පොඩි එකකට. ඒ කියන්නේ ලෑස්තිලා යන්නේ කට්ට කණ්ඩ බලාගෙන යන්නේ. ආ ඉන්න වෙනවා කියලා කොහොම අර ඒ කාලේ මේ අපිට ඒ කියන්නේ බස් නැහැ කොවිඩ් කාලේ හොඳටම. හැබැයි ප්‍රෝග්‍රෑම් එක කොහොම හරි කරනවා. ඒ නිසා අපි කොහොම හරි එන්න ඕනේ. එතකොට මේ අර ප්‍රවාහන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා කොහේ හරි එලා පන්සලක හරි එහෙම සෑහෙන කට්ටක් යාව ඒක නැත්තරම. ඉතින් මේ ඒ කට්ටේ හැටියට අද කොහොම හරි ගේමක් ගහගෙන ඉන්නවා. අර පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝ ආ අපි සින්දුවෙන්නේ අනාගේ වෙන්නේ සින්දුවෙන්නේ යන උදාහරණ ඔක්කොම සින්දුවෙන් තමයි සපේ දෙන්න දෙන්න ඔයා පටන් ගත්තේ එලේ ඒ එහෙමනේ මම අරගෙන ගියානේ අයිය මෙහෙමයි මේ හැබැයි ටෂ්නිගේ ජීවිතේ නම් එහෙම ලොකුට කටුක පටන් ගන්නමක් නෑ මම හිතන්නේ ආච්චිගේ සීයාගේ ඉඳලා අම්මා තාත්තා පස්සේ කාලෙක එකතු වෙච්ච හස්බන්ඩ් ඈ දැන් පුතත් මන් දන්නේ එච්චර සපෝට් කරනවද කියලා හැමෝම සපෝට් කරපු ගමනක් තමයි තිබ්බේ ටෂ්නිගේනේ නෑ යාර කටු කෑවා අපි අය දන්නා සෑහෙන කටු කෑව මොකද මම රියලිටි වලින් ආපු කෙනෙක් ඕ හැබැයි අවුරුදු මම හිතන්නේ 16ක් මම අවුරුදු 16 දෙක මම සිංහ රියලිටි ෂෝ එකට ගියේ
එතකොට මම මාර කට්ටක් කියව. කැට්ටක් කියව කියන්නේ අපිට දැන් අපිට මට අවුරුදු 16යි. ඉතින් උදේ 4ට නැගිටලා ඊට පහවෙන්ද උදේ 6ට ගෙදර යන්න. ඉතින් සෑහෙන ලුක් කට්ටක් කෑව. මං හිතන්නේ අපි අද මෙතන ඉන්නේ ඒ ඒ දුක දන්න නිසා වෙන්නේ නැති. මොකද අපි සෑහෙන ප්‍රශ්න වලට ෆේස් කරලා තියෙනවා. නැත්තම් අපිට කොහොමත් වැටීම් නැතුව නැගිටීමක් නැහැනේ. ඉතින් මං හිතනවා අපි සෑහෙන ඒව දැනගෙන අද මං ඉන්න තැනගෙන මට සතුටුයි අතරම මම විතර නෙමෙයි අපි ඔක්කොම ඉන්න තැනගෙන මට සතුටුයි. ඔයගේ වැඩියෙන්ම බලපු සින්දුවද සලඹසලා? ඔව්. ඒකට වඩා සඳුරු අයියා තමයි ගොඩක්ම හිට් උනේ. ඊට පස්සේ අපි සලඹසලා සින්දුවේ සඳුරු අයියා කෙනෙක් ඉන්නව නේද කොනක? ඔව්. කවුද ඒ සඳුරු? සඳුරු අයියා මගේ සැබෑ ජීවිතේ සඳුරු අයියා තමයි. ඉතින් මගේ හස්බන්ඩ්. අපි සින්දුව අහලෙමු. අහංගින්ද බොහොම ලස්සන සින්දුවක් උනාට කියන්නේ ඒ තරම්ම ලේසි නෑ නේද? මේක හයි ලෝ හයි. ඔව්. පහස්තාවයට පත් වෙච්ච අවස්ථාව එහෙම තියෙනවද මේ සින්දුව කියන්නේ? මොකද මතක කරන්න එපායි. අපි කොච්චර හොඳට ගීත ගායනා කරත් අපිට වරදින්න එකපාරක් වැරදුනා නම් මුළු සෝෂල් මීඩියා එකම කැළඹෙනවා නේද? අනිවාර්යයෙන්. කොච්චර හොඳ කරත් විනාඩි ගානක් යන්නේ. මොකද කියන්නේ මේ කොතොමන හොඳ කරත් මොකක් දෙයක් තියෙනා ඒකටත්. ඒකයි අර කියන්නේ කොච්චර පීනන දන්න කෙනෙක් වුණත් අර සමහර වෙලාවට ගිලින මරණ අවස්ථා තියෙනවා කියන්නේ ඒ වගේ තමයි. සාමාන්‍ය ජීවිතේ අපි හැමෝටම මෙහෙම පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. අපි ඇවිල්ලා සීළු කවුරුත් පර්ෆෙක්ට් නෑ. හැබැයි ඒක සෝෂල් මීඩියාකට හරි ලොකු දෙයක්. ඒ වෙලාවේ මිනිස්සු හැසිරෙන විදිහ හරි අමුතුයි නේ. අපි ඔඩියන්ස් එක සමහරලාට නේද අපිට ආදරේ ඕගොල්ලෝ කියලා නෑ. ඒක එක එක වෙලාවකටයි ඒක මෙහෙමයි. දැන් හැම දෙයකින් මම නම් එතනදී මගේ ෆෝල්ට් එකක් කියලා මම ඇක්සෙප්ට් කරලා ඉවරයි. නමුත් එතන ඊට වඩා දන්න ගොඩක් අය ඉන්නවා එතන වැරදිච්ච අවස්ථාවේ. නමුත් හැම දෙයකම හොඳ දෙයක් වෙනවා නේ. මම ඒක ගොඩක් ඒ දේවල් වලින් මම හරියට සැලකිලිමත් වෙනවා.
ආයිත් ඒ වගේ දෙයක් නොවෙන්න. අනිවාර්යයෙන්. ඔව් ඉතින් අපිට ගන්න පුළුවන් දේ ඒකනේ ජීවිතේට අපේ ජීවිතවලට වර්ධිනකොට අපි හැමතිස්සෙම හිතන්නේ පොසිටිව් වයිබ් එකෙන් අපි ආයේ වැරද්ද කරන්නේ නැහැ. අපි අතින් ඒ වැරද්ද වෙන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒ හැමදේම හොඳට ගමු අපි. අපි හැමෝම බොහොම ආසයි ලස්සනට කාලා බීලා ඇඳලා ඉන්න ඕගොල්ලෝ වගේම තමයි කලාකරුවන් කියන්නේ තෝන්ගේ ජීවිතවල එහෙම දේවල් තියෙනවා. ලස්සනට ඉන්නවා කියන එක මතක් වෙනවා මට. අපි හැමෝම වයසට යනවා. අපි හැමෝගෙම තියෙන අවිවේකී භාවයත් එක්ක අපේ සම රැලි වැටෙන්න පුළුවන්, ඇස් කියලා බහින්න පුළුවන්, ඇස්සට කළු වෙන්න පුළුවන්, ඒතර කොණ්ඩේ පෝෂණය නැති වෙලා යන්න පුළුවන්. මේ වෙනවනේ මේ වගේ කොණ්ඩේ ලබන්න පින් කරන්න ඕනේ. අත්‍තර මාර කොණ්ඩයක් මේක. මේ වගේ හොඳ නිරෝගී කේශ කල්යාණයක් ලබා ගන්න මේ වගේ දේවල් වලට ලස්සන හමක් ලබා ගන්න ග්ලෝ කොලජන් පාවිච්චි කරන්න. ඒ ග්ලෝ කොලජන් පාවිච්චි කරාම ඒ වෙනස ඔයගලට දැනෙනවා. ඔය ශෂේ පැකට් ටුවකින් එන්නේ. සාමාන්‍යයෙන් දවස් 20ක් 30ක් විතර එක දිගට පාවිච්චි කරොත් ඇත්තට වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ග්ලෝ කොලජන් පාවිච්චි කරන්න කියන ආරංචියත් අපි කියනවා. ඒ වගේම තමයි අපි රසට කන්න කැමති. ඒ නිසා අමා ෆුඩ්ස් වෙතින් ලංකාවේ බොහොම හොඳ තත්ත්වයෙන් නිෂ්පාදනය කරපු විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතිය පවා ලබාගත්තු අමා ෆුඩ්ස් වෙතින් ලබා දෙන මේ මිරිස් කුඩු එහෙම නැත්නම් තුන පහ මේ දේවල් කෑම වලට දාන්න බෑ නැතුව බොහොම රසවත් කෑම වේලක් අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට රස විඳින්න අපි ආසයි. ඒ නිසා අපේ කෑම වල රස තියෙන ඇත්තටම තුන පහ මිරිස් කුඩු වගේ දේවල් වලින් අන්න ගත්තා ඒ මිරිස් කුඩු ටැකට් එකටත්. හරි. මේ තියෙන ඔය අමා ෆුඩ් මට මේ බ්‍රෑන්ඩ් එකෙන් දෙන්න ඕනේ මේ මම දෙනවා දෙනවා නෑ එමනේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි ඔව් එම්බසිර එයි බ්‍රෑන්ඩ්ම්සිර කරන්නේ මමනේ අරන් දුන්නේ ඔය අරන් දුන්නා නම් ඒ බ්‍රෑන්ඩ්ම්සිර කරන්න ඕනේ ඔයාට මෙහෙම වැඩක් තියෙනවා හැබැයි අද අමා ෆුඩ්ස් වෙතින් අපි පුංචි තරගයක් පවත්වනවා ඒ තරගයේ ජයග්‍රහණය කරන කෙනාට මුදලින් තෑගි ලබා දෙන්න අපේ බලාපොරොත්තුවක් හරි තියෙනවා ඒක දිනේ නැති වුණත් ගමන බ්‍රෑන්ඩ් එම්බසිර නම දිගට නම් වෙනවනේ අර මේ මත දාලා දුන්නේ අමා ෆුඩ්ස් මොනවා නෑ ඒ අත දාලා දුන්න එක මොකද්ද කියලා යමානේ අමාසුවේ අමාසුවේ ඒක පුළුවන් නම් කියන්න මොනාද මම දුන්නේ කියලා දිනේෂ්ට හරියට කිව්වොත් අපි තෑග්ගක් දෙනවා තෑග්ගක් දෙනවා මං දිනේෂ්ට දුන්නේ තෑග්ග පොලිසියෙන්ම බඩුවක් ඒ වගේම එකක් දෙනවා ඒ වගේම එකක් අපි ලබා දෙන්නත් තීරණය කරනවා මේක අපි ඩිරෙක්ට් දන්නෙත් නෑ නෑ ඔන්න අපි තරගයක් තැත්තන බවත් කිව්වා මෙන්න මේ වගේ දේවල් එක තමයි අද අපි දවස් ගත කරන්නේ ඉතින් ඒ නිසා ඔබට බොහොම රසවත් අත්දැකීමක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා අද ගායකයෝ ගොඩක් ඉන්න නිසා කතාවට වඩා මම කැමති සින්දු වලට යන්න මනේජ් ඔව් ඔයාලගේ මුළු පවුලම දැන් මනාලයි 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 ඈ ඔය පවුල ගැන ඇත්තම බොහොම ලොකු ආදරයක් තියෙන කෙනෙක් කියලා ඔයා කතා කරන විදිහෙන් තමයි ඇත්තම එහෙමද ඔව් මුළු ජීවිතේම මේක තමයි ඒක තමයි දැන් ඔය ඉස්සෙල්ලා හුවනේ මේ ඇත්තට මේ මම කිව්වොත් මේ අර මම බොරු ලොකු වඩ එහෙම රත්තරන් වලට ආස නමුත් මේ අර කොරෝනා කාලෙත් ඊට පස්සේ පහුවෙලන අර උද්දම්මනේ ප්‍රශ්නෙත් එක්ක වීඩියෝස් වල ගොඩක් යනවා දැන් මේ කියන්නේ දැන් මුදල් වලට වඩා වටිනාකම් තියෙන දේවල් ඔයගොල්ලන් ඉන්වෙස්ට්මන්ට්ස් එතකොට මම කල්පනා කරා දැන් රටේ තත්ත්වය කොහොම වෙයිද අපිට සල්ලි තියෙද ෂෝ නැති වෙයිද එහෙමනම් මගේ දරුවට පවුලට මොනවද තියෙන්නේ ආ මේ ටික මම ටික ටික ප්ලෑන් කරගෙන එහෙම තමයි ඒව තමයි මේ මම හිතන්නේ ආ ඒ කාලේ ගත්තුවා ඔව් දවසක මගේ දරුවට ඔක්කොම දරුවට තමයි ඉතින් අපේ ජීවිත අපි හම්බ කරන්නේ ඔක්කොම දරුවන්ට නේද අපි අහමුද සින්දු Everyone singing Manala Manabandana rupe Oya hasangana thale Piya naga naga rase Maulanava Ada kendana hengume Pa anasaka rahase Nubavama illame Hita vada denava Tika 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 no kari Hita 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 dudi Eka meka velma nube Gatunu නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි බුදු සිහින මවාලයි මවාලයි මනාලයි හිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි බුදු සිහින මවාලයි මවාලයි මනාලයි ඕ මනාලයි බඳේ සුබනි බඳේ සතුට නුඹේ සාරි පොටේ දැක තණ්හා උපදින්නාල වැදේ රැගෙන ලොවේ හතර වටේ අනිදි මගේ උන
ටික නොදැනි හිත 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 ඇදුනි එකමක බැල්මනු මේ ගැටුණු හදේ දොර ඇරුනි මනාලයි හිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි හුදු සිහින මවාලයි මවාලයි මනාලයි හිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි හුදු සිහින මවාලයි මවාලයි මනාලයි සඳේ වත සසඳේ වචන ඉබේ කවි පදවේ කෙලෙසින්මා වලකන්නා හිතමේ සුබ මොහොතේ මුදුව අතේ පළඳ හිතේ පැතුම ලෙසේ හිමිකම්මා සතු වේවා ඔබගේ ටික 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 නොදැනි හිත 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 ඇදුනි එකමෙක වැල්වනු මේ ගැටුණු හදේ දොර ඇරුනි මනාලයි හිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි හුදු සිහින මවාලයි මවාලයි මනාලයි හිත නුඹටම ආලයි නුඹේ ළඟ මනමාලයි හුදු සිහින මවාලයි මවාලයි මනාලයි ඕ මනාලයි දාදා රාත්‍රී 7ට මටත් හිතා ගන්න බෑ මේ මැච් පෙරදිල්ල ගැන නං ඕය ඉන්දියාව 350 ගන්නකොට අපි ගෙව්වේ 50යි චියෝ ලෙජන්ඩ් කුජීත සාමාන්‍යයෙන් හතුරු පාලක මණ්ඩලය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක හතුරු ඉනේ එකලා කොනයි දිනන්න ගහන්නෝ එක බෝලේයි ඔන්න තියේ මිනිහා යද්දි මට ඇඟිල්ලෙන් ඔලුව පෙන්නුවා හිට බෝලර් දුවගෙන එවලා දැම්ම වේග බන්දුවා මං කෙලින්ම බෝලට ඔලුවෙල්ලු මම මේ රටේ ක්‍රිකට් කැප්ටන් වෙනවා වෙල්කම් ටු අ ලෝන් කන්ට්‍රි සෑම සෙනසුරාදාම රෑ 9:30ට නැවතත් එකතු වෙනවා අපි ඉතින් කොහොමද කියලා අහන සන්ධ්‍යාවත් එක්ක දිනේෂ් පොඩි කේස් එකක් තියෙනවා ෂර්ට් එකේ බොත්තමක් දාගන්න කියලා එහෙන නිවුස් එකක් ඇවිල්ලා තිනවා මම හිතන්නේ මම දාගත්තා ඒක. ඒක දාගත්තද? ඒ කියන්නේ ඊට කලින් උඩ වඩා ඇරලා තිබ්බ. ඔව් මේ උඩ බටන් එක දැන් හිටියේ. ඒක පොඩ ඇරලා බලමු අපි පොඩි. එපා ඒක ඒක ඕපන් කරාම පොඩ වෙනුම් ගන්නවා. ඒක ආගෙද වෙනුම් ගන්නෙ? ඔව් ගෙදරින්. අපර කෝල් එකක් ආවා මෙන්න මේ දිනේෂ් තරංග තාරකගේ. ඈද? මොකද කියන්නේ? තාරක? තාරක. තාරක මම දැක්ක බ්‍රේක් එකේදී මෙහෙම කෝල් එකක් එනවා මෙහෙම ඇල්ල. ආ හරි. දැන්දලා ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරපු අය අනිවාර්යයෙන්ම. මේ පල්ලියේදී තමයි හමුවන්නේ. හැබැයි අපි හිතන විදිහට නෙමෙයි. ඔව් ඒක වෙනස්ම විදිහකට. මේ ගොඩක් අය දන්නවා ඒ කතාව නේද? දන්නවා. ඒක දැන් ඒ කියන්නේ මම හිතන්නේ ඒක නොදන්න කෙනෙක් නැති තරම්. ඒක මේ මම හිතනවා ඉතින් සුන්දර කාලයක්. ඒක අස්වාභාවික සුන්දර කතාවක්. හරියටම හරි. ඒ කියන්නේ හැමතරම මොහොම දේවල් අපිට හමුවන්නේ නැහැ. ඒක මටත් හිතාගන්න බැහැ කොහොමද උනේ කියලා. හැබැයි එහෙම හමුවන තැන් හරිම සුන්දරයි ලෝකයේ තියෙන චිත්‍රපට ගත්තත් අපි අතම නව කතා ගත්තත් කෙටි කතා ගත්තත් එවැනි හමුවීම් තුලින් ගොඩනගෙන ජීවිත හරි සුන්දරයි. ගොඩක් සුන්දරයි. මොකද හේතුව නොහිතන විදියට නොහිතන වෙලාවක ඒක හම්බෙන්නේ. ඉතින් අර අයියා මුලින්ම කිව්වා වගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච තැන. ඉතින් මං හිතනවා අද මම මේ තැන ඉන්න කියන්නේ මේ ස්ටෑන්ඩඩ් එකට එන්න ලොකු හේතුවක් වුණා ඒක.
ප්‍රශ්නෙම දැක්කහම අපිට ඉතිහාස කතාව මතක් කරන ඉතිහාස කතාවක් කියන්නේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තිබ්බ කතාවක් තමයි මේ රුක්මනී දේවිය සම්බන්ධ. රුක්මනී දේවිය කියන්නේ ලංකාවේ අපිට හිටපු නිලි රැජින. වදන්නවද අද දවසේ අපිත් එක්ක එකතු වුණා ලංකාවේ මියුසික් වීඩියෝ රැජින. ශෂි මියුසික් වීඩියෝ දැන් අද මේ 2023 දැන් ඉන්නේ අපි වසර අවසාන හරියේදී දැන් කීයක් විතර සම්පූර්ණ කරලා තියෙනවද? 350කට මම හිතන්නේ. 350යි. හැබැයි මේ ශෂීට තිබ්බේ තරගේ මුත්තయ్యා මොන විදිහටද? කියන්නේ මුත්තయ్యා විකට් 200 ගහනකොට මෙයා 150 මියුසික් වීඩියෝ. මෙයා මෙයා පොඩක් සමුගත්ත වැඩේ මියුසික් වීඩියෝ ටිකක් වැඩි වගේ ලං මුළු ජීවිතේම මියුසික් වේගෙන එනවා. ඔව් ඊට පස්සේ මම පොඩ්ඩක් නැවතිලා හිටියා මොකද මේ මියුසික් වීඩියෝ අරහ ගොඩක් අය දැක්කද මම ඩ්‍රාමා ෆිල්ම් එහෙම ආවේ නැහැ. ඊට පස්සේ මම ටික කාලයක් හිටියා. ඊට පස්සේ තමයි මට ආයි ඩ්‍රාමා වලට මේ යන්න හම්බුනේ. හැබැයි ඊට පස්සේ ඒ අතරේ මියුසික් වීඩියෝ ආවර වගේම ආවා. ඒ කියන්නේ හිතලම චුට්ටක් මම කරන්න නැතුව හිතලම හිටියා. ඒ කියන්නේ හරි වේගෙන් ගියා නම් මුරුලි 800 ගන්නකොට මෙයා 1000 වගේ ගහලා තියෙන තිබ්බා. දැන් ඔයත් එක වැඩිම රඟපාලා තියෙන මොකද විරාජ්ද? විරාජ් පෙරලා. විරාජ් පෙරලා. ගායන ශිල්පියා නෙවෙයි රංගන ශිල්පියා. මුත්තත් යන රෙකෝඩ් එක. කරපු ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා යාළුවත් එක්ක ගොඩක් කතා කරලා එහෙමනේ වෙන්නේ. දැන් මගේ පළවෙනි ගීත ටික කරන්නේ අපේ ලහිරෝය අතින්නේ ලහිරු මුදලිගේ. ඉතින් ගොඩක් කරලා ලහිරෝය තමයි එතකොට ඒ දේවල් මේ කරන්නේ. ඉතින් ඇත්තට මම ඒ කියන්නේ මේ රංගපාන්නේ කවුද කියන එක තෝරන්න තැනට එනවා අඩුයි. ඉතින් ඊට පස්සේ මම වෙඩිවරුසා කියන එකෙන් පස්සේ තමයි මම මං ප්‍රොඩක්ෂන් ඔක්කොම කරලා කරන්න ගත්තේ. ඊට පස්සේ මට ශෂීර දෙන්න පුළුවන් විදිය රෝල් එකක් හම්බුනේ. එතකොට ශෂී අර මද විරාමයක් අරගෙන. අරගෙන ආ ඔව් අනේ එහෙම මද විරාමයක් අරගෙන මියුසික් වීඩියෝ වලින්. ඒ නිසා තමයි මිස් වෙන්නේ. ඉතින් නැවත ඔයා පිටියට එන්න බලාගෙන ඉන්නවද? නෑ පිටියට. යක්කුත් එනවද පිටියට? ගත්තත් එනවද පිටියට? වචන යාවනේ අපි ඊළඟ. වචන යාවනම් දැන් ඉතින් හරියයි වැඩේ. පොඩි ගාණක් ඉතින් අපි ගන්නවා මේ වටේ. කොමිෂන් විදියට. කොමිෂන් කියලා කියන්නේ හොඳ නෑ නමුත්. හොඳ නෑ අපි නිකන් පොඩි ගාණක් අපි ඒවට කරා. වචනයක් කියමු ඒක. එතකොට හරි. මේ අපේ කවුද කසුන් දැන් ඔයාගේ රීල්ටි තරගයේ තුලදී මට මතකයි ඔබ කොච්චර ගායනා කරත් ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෝට් එක කොච්චර හම්බුණත් සමහර විනිශ්චය මණ්ඩලයෙන් ඔබට ඔබ හිතනවාද ඔබට අවශ්‍ය කරන කමෙන්ට් එක ලැබුණා කියලා නෑ මට කියන්නේ වෝට් තුනම හම්බුන්නේ නෑ ඔව් ඒ අයියේ එහෙම වෙන්නේ නැත්තේ මගෙන් ඇත්තට මම පොඩ්ඩක් බැලුවා මේ පස්සේ මම කියපුවේ වල මේ අතන පොළොස් පොයින්ට් එකක් තියුණා. තිබ්බා නේද? තිබුණා. ඔව් මොකද මේ මිනිෂ මණ්ඩලේ අපි දන්නා මේ හරි සාමාන්‍ය මිනිෂ මණ්ඩලයක් මල්ලායල එහෙම සමහරට කියන පොයින්ට්ස් පස්සේ බලනකොට ඇත්ත නේද හැබැයි ඒවා. ඔව් දැන් මට කියලා දුන්න චාන්සර්ලා එහෙම මේ රිහර්සල් එකේදී මට ඒක ලයිව් එකේදී කරගන්න බැරුණා මේ මම දැනගත්තා වැඩේ වෙනවා කියලා. වුණා ඉතින් ඒක. කසුන් ගැන දන්නා ඇති නොදන්න අය බලනවා ඇති සමහරට ඇයි කසුන් ඉස්සරහට ආවේ නැත්තේ කියලා කසුන්ට හදිසි අනතුරක් සිද්ධ වෙනවා වයස අවුරුදු 13 ඉඳන්. තාමත් බනපේක්ෂිත අනතුරක් ඒක. ඉස්කෝලේ ගිල්ලනකොට මේ මොකද උනේ? කෝච්චින් වැටුණා ප්ලැට්ෆෝම් එකේ. දුන කෝච්චින්ද? ඔව්. ඔව්. ප්ලැට්ෆෝම් එකේ කෝච්චිය අස්සර වැටලා මේ. ඒ කියන්නේ විනය නැත්තේ කාගේද? ඒ මොහොතේදී. ඔයාගේ. එතනින් යාර ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. එතනින් වෙනස් වුණේ නෑ අයියේ. මම මියුසික් එතකොටත් මියුසික් කරනවා. මියුසික් කරා. මම ඔසේ මම බෑන්ඩ් ගන්න. එහෙම ඉතින් අර මාස 3ක් 4ක් ඉස්පිතාලේ හිටියා. ඊට පස්සේ ඇවිල්ලා මාස 2ක් ඉඳලා ආපෝ බෑන්ඩ් ගහුවා. හයි සින්දු කිව්වා. හයි බෑන්ඩ් ගහුවා. මම කීබෝඩ් ගහුවා. ඒ කියන්නේ මම තවරු ගානේ මම 13 14 ඉඳන් මේ වැඩේ පටන් ගන්න තිබ්බේ නේ. ඔව්. කකුල නැති වෙන කලින් බෑන්ඩ් ගහන. ඔව්. එතකොට දැන් මේ අපි තුම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මෙහෙම මේ ජනප්‍රිය වෙන්න එහෙම නැත්නම් මේ ප්ලැට්ෆෝම් එක තෝරගන්න ඕනේ කියලා හිතච්ච කාලේ මෙහෙම බොහොම මෑතක්නේ.
ඔව් මං සිංගින් වලට ආයේ පස්සේ ඔව් ඒ කාලේ අතුරතුර මොනවද වුනේ ඔබේ ජීවිතේ ඊට පස්සේ ඉතින් මං බෑන් ගැහුවා ඉතින් විවාහ වුණා දරුවෝ දෙන්නෙක් හම්බුණා ඉතින් ඉතින් ලොකු ලොකු දේවල් වුණා ජීවිතේ දක්ම කඩා වුණා දැන් ගොඩාක් තියුණා වැඩිච්ච හැමතැනදීම මං නැගිට්ටා ඒක පයින් දේවල් අපි හිතමු ඔබේ කකුල් දෙකට වෙච්ච අනතුරට අමතරව ජීවිතේ තව බොහෝ අනතුරු වෙලා තියෙනවා ඔව් මේ වයිෆ් නැතු වුණා මගේ ඔස්සේ ආපහු මැරි කරා ඉතින් දෙවෙනි වයිෆ් දාලා ගියා දරුවෝ දෙන්නෙක් කිනු දෙන්නා ඉන්න ඉතින් හැබබ ගීත ගායනා කරන්න එන්නේ මේ දරුවන් වෙනුවෙන් කියලා කියන එක ලාවක ඕන සතුට කරන්න ඔ මම කියන්නේ මම ටාගට් එක හදාගත්තා අයියේ දෙවෙනි වයිෆ් දාලා ගියන් පස්සේ මම ගේම ගහනවා කියලා ඒ වගේ තමයි අවුරුදු දෙකක් වගේ වෙන්නේ මම මේ අවුරුදු දෙකේ එන හිටියට වැඩිය සෑහෙන උඩට ආවා සෑහෙන උඩට ආවා සතුටින් තව අවුරුද්දක් දෙයක් කට්ට කාගෙන ගියොත් කට්ට කන හොඳට හොඳට කන සතුටු ඉතින් ආපු ගමන නම් සතුටු මේ අවුරුදු දෙකට ආපු ගමන බොහෝ පට්ට සතුටු හැපි එමලා ඉන්නවනේ සතුටෙන් ඉන්නවා අපි හැමෝම අපි අපි කරපු දේවල් පිළිබඳ අපිට තියෙන ආත්ම තෘප්තිය අපි ගිටාරයකකුත් අතේ තියන් ඉන්න නිසා අපි ගීතයක් අහමුද සති දෙක තිස්සේ අපේ ඇස්වල කඳුළු නැත යුදකේ බතක් ඉතිලා තාත්තගේ මල ගමට පස්සේ හාල් මිටකට අම්මේ උඹ මොනවාද සින්දු හංගින්නකොට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ
සිංදුව බොහොම අපූර්වයි බොහොම ලස්සනයි හැබැයි මේ පද රචනයේ ඇතුලේ කියවෙන්නේ ඇත්තම ලංකාවේ තත්ත්වේ ඇත්තම ලංකාවේ ගෙවල් වල හාල් ලැටයක් නැතුව දුක් විඳින පවුල් ජීවත් වෙනවා ඒ වගේමයි දෙයක් වුණාම නෑදෑය වහක බලන සීන් ඕ එතන දෙවෙනි පදේ තින්නේ අපේ ඇස්වල කඳුළු නෑ නෑදෑව දැක්කේ ඒක ඒව ඇත්තම වෙනු බලන්න කවුද දුක තේරෙන්නේ ඕ ඒ කියන්නේ අපි බොහොම සතුටෙන් ඉන්නවා අපි ඔයගොල්ලෝ සතුට කරන්න උත්සාහ කරනවා හැබැයි මේක තමයි අපේ රටේ තත්ත්වය අපේ රට බොහොම එදා වේලා හොයාගන්න බැරි සඳු ඔබත් ගීත රචකයෙක් ඔබ ඉන්නේ ගීත රචකයෙක් හැටියට මේ කර්ලියට මේ වචන හරහා කියවන දේවල් එක්ක ඇත්තටම මට මගේ රට ගැන දුකක් ඇති වෙනවා ඔව් කලින් තව පොඩි එකක් කියවෙන්නද ඒ වචන ටික අපූරුයි යාගේ ටැලන්ට් එක ඊට වඩා අපූරුයි ඊට වඩා වගේ ගට් එක ඒක මාරපුරුයි ඒක ඒකට මාරවාඩ මාරයි මම වාඩ හැට්සෝ ඒ කියන්නේ වාඩ මම ගරු කරනවා ඒ වචන ටිකට නේද අපි හැමෝම එකඟයි මේ ඒ කියන්නේ අපිට මොනවද අඩුපාඩු කියන්නේ පොතේ නමුත් ඔයා ඒ ගහන ගේම් එක ඔහොම ඒකට අපි අනිවාර්යෙන් ඔයාට රෙස්පෙක්ට් ගන්න ඕන සහ අපිට පුළුවන් දේ කරන්න ඕන මම හිතනවා මේගොල්ලොත් පුළුවන් දේ කරයි මාත් කරනවා ඒ කියන්නේ ඔය සහ ඒ ඔයාගේ දින හැකියාව ඔයාලේ ලියලා තියෙන දේ එයාද එයාමනේ ලියලා තියෙන ඔක්කොම වචන ඔක්කොම ඔයා ලියලා තියෙන දේ ඔයාට දැන්ලා තියෙන දේ ඒක මාරමැත්ත දරංජය කිව්වා වගේ මාරමැත්ත පුංචි කාලේ මට ඒ අත්දැකීම විදියට ඒක තමයි මම කියන්න හැදුවේ සඳුන්ගේ ඉතිහාසයේ තිබ්බා කඩේ ළඟට ගියාම මූසලයා කියලා බැලලා වයපොත පුරවපු ඉතිහාසය ගහලා පන්න ගත්තු අතීත අපිට ඕනතරම් තියෙනවා තැන් තැන් වලින් ඉතින් ඒ වගේ හැබැයි ඒ ණයපොත වැහුවා නේ ණයපොත වැහුවා අනිවාර්යෙන් අන්න දද ඔයා කරලා ගේම ගහනවා නම් ඔන්න උදාහරණ තියෙනවා අද දවසේම ඉන්නවා මෙතන බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මනේජුත් ඉන්නවා දිනේෂ්ලත් එහෙම තමයි දිනේෂ්ටත් ඉතිහාසයේ ඔහොම තිබ්බා හිඟන්න කියලා බැනපු මිනිස්සු හිටියා අද මේ මිනිස්සු කොහෙද කියලා හොයාගන්නත් නැහැ මේගොල්ලෝ ස්තුතියෙන් දෙන්නවනේ අද මේ දරණේ අපිට ගට් එක වෙන්නේ එතනමයි තනි කර එහෙම දුක් විඳේ නැත්තම් එහෙම දේවල් උනේ නැත්තම් කෝ අපිට මොටිවේෂන් නැ මේ දේ කරන්න කෝ උනන්දුවක් කැප වෙන්න හේතුවක් නැහනේ ඒක ඒ හැමදේම ලැබුණා අපිට ජීවිතවල ලැබුණා ඇති වෙන්න ලැබුණා එපා වෙන්න ලැබුණා ඒක නිසා තමයි වැටි නැගිටලා ගහලා ගේම් එක ඉවර කරලා දැන් ඉඳින්නේ මේ ඒක මෙයාට වෙන්න ඕන එකක් හොඳ කමෙන්ට්ස් ටිකක් අද හම්බුණා අනිවාර්යයෙන් මොකද හිතන්නේ අද දවසේ තව ජීවිතේට අලුත් දේවල් එකතු වුණා අද මේ එන සෙට් එක දැක්කාම මට කිව්වා මට මාර දෙන්න හැපි වුණා. දැන් මම සඳු මල්ලිගේ අර ප්‍රෝග්‍රෑම් එක බැලුවා ඒක. ඒකෙන් මට මොටිවේෂන් මත මම බලන් යද්දි අපිට මට විතරක් නෙමෙයි කී දෙනෙක්ට මේ දේ වෙලා තියෙනවා. මට කියන්න ඕමනාව තිබුණා මම. කියලා ඒක අපි කියලා දාන්න ඕනේ. ඒකෙන් තමයි තව කෙනෙක්ට හිතෙන්නේ ආ හරි එහෙනම් මම විතරක් මේක හිත ඉඳලා තේරුමක් නැහැ මේ ඉන්න මේගොල්ලෝ කරන්නේ වැටෙන්නම ඕනේ නැහැ අපිටයි බැරි ඇත්තටම මේ ඔය දැන් මේ ඔය සඳුන්නායේ දීපු කමෙන්ට් එක ඒක මට වේදිකාවට දීලා තියෙනවා මොකද මම ඉස්සර ශෛනි සංගීත කණ්ඩායමේ පිටිපස්සේ ඉඳන් සඳුන්නායට හාමුනි කරනවා එතකොට තමයි සඳුන්නායා මාව ඇදගෙන ආවිල්ලා මගේ සින්දුව කියපන් කියලා මට එයාගේ සින්දුව අවස්ථාව දෙනවා මේ මනුස්සයා හාමුනි කරද්දි මට හාමුනි කරන්න බෑ ඒ දවස්වල මට එහෙම තේරෙන්නේ නැහැ ඔය ඒක හිතන්නකෝ එයාගේ ටැලන්ට් එක එතකොට ඇයි යා එතන මම මෙතන ඒක මට ඕනුනේ එහෙම මොටිවේෂන් එකක් හම්බුණාට පස්සේ තමයි අපි ට්‍රයි කරන්නේ අපි සඳුන් අය වගේ අපි වෙන්න ඕනේ අශාන් අය වගේ නිලාන් අය වගේ ඊට පස්සේ ඒ වගේ එහෙම මම හිතනවා මේ මල්ලි කියන්නේ වෙනස්ම පාරක් ඒක මම දන්නේ මගේ ඇඟේ මයිල් කෙලින් වුණා මේ සින්දුව අහද්දි ඒක මාරයි ඔයාට ලොකු ගමනක් තියෙනවා ඒක ෂුවර් ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා ගියම ගහන්න. දැන් අර හරි මේ මේ එකම ප්ලැට්ෆෝම් එකක එකම වේදිකාවක සිදුවීම් දෙකක් වෙනවා පරස්පර විරෝධී. උදාහරණයක් ඇරෙට කමෙන්ට්ස් හරියට ආවේ නැති ඒ දවසේ ඔහුට තරංගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. කමෙන්ට්ස් හොදටම ඇවිල්ලා ඔබට තරංගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මම ඕක මේ පසුන් මල්ලේ රෙස්පෙක්ට් කරනවා. මොකද දැන් ගොඩක් අය තරංගයකින් ඉවත් වුණ ගමන් කරන්නේ තරංගෙට බැන බැන ගෙදර යනවා. ආ මම අටපාරක් මම තරඟ වලින් වැදුන කවදාවත් තරඟෙට බැන්නේ නැහැ මොකද හේතුව මම එතනින් යම් දෙයක් ගත්තා ඉගෙන ගත්තා මම මුලින් පටන් ගද්දි මියුසික් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් මම ඉගෙන ගත්තා ඒ දේවල් ආදර්ශයට ගත්තා මොටිවේෂන් එකක් කරගත්තා මගේ ජීවිතේ ඉස්සරහට හදාගන්න කවදාවත් මේ තරඟි මම අසාධාරණයි මං ඉවත් කරා හැම කිලා කවදාවත් කියලා නැහැ ඉතින් මේ ඒ නිසා තමයි මං හිතනවා මම ඉස්සරහා ප්ලෑන් කරගන්න පුළුවන් වුණේ දැන් මෙයා කිව්වනේ මගේ අඩුපාඩු තිබුණු නිසායි මං ආයුනේ මමත් හිතනවා මගේ අඩුපාඩු තිබුණු නිසා තමයි මම ඉවත් වෙන්නේ මට වඩා දක්ෂව ඉඳපු නිසා
ඉතින් එතනින් අයින් වුණාට මම එහෙම එහෙම හදාගත්තු නිසා තමයි මං හිතනවා අද මෙහෙම ඉන්නේ කියලා. ඒ ඒ ගමන ඔයාලට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. රෂිනේ වත්තෙල්ලා එහෙම රියැලිටි තරගයක් ඇතුලේ අත්දැකීම් ලබාගෙන මෙහෙම කරලියට ඇවිල්ලා අපි අර කියන්නේ අපි අපි ලස්සනට ඉන්නකොට ඇඳලා කරලා ඉන්නකොට හිතනවා අපේ ජීවිතවල මොකුත් ප්‍රශ්න නැහැ අපි අපි ගොඩ කියලා. නමුත් මේ අපි හැමෝගෙම ජීවිත ඇතුළට ගිඳා බහින කතාවක් තියෙනවා අපිට. අනිවාර්යයෙන්. මේ ගීතේ හරහා වාර මොකද හිතුනේ සහ ඇත්තටම මට ජීවිතේ නොලැබුණත් ඒ සින්දු අහද්දි මේ දැන් තියෙන තත්ත්වෙත් කියන්නේ දැන් දැන් අපි කොහොමත් ඉන්නේ එකම මට්ටමේ. දැන් කවුරුත් මේ රිච් කියලා එහෙම එහෙම නෑ ඇත්තටම. දැන් හැමෝම ඉන්නේ එකම මට්ටමේ. දැන් ලංකාවේ හැටි මම දන්නේ ලංකාවේ හැටියට. ඉතින් මට දැනෙනවා මට එතනට වැටෙන්න ඕනේ නෑ. මට ඒ දුක දැනෙන දැන් ඒ අයියා සිං කරද්දි මට මාර ඒ කියන්නේ මා ඒ කියන්නේ එයාට ඒක දැනෙන්න ඕනේ ඒ කනිත්තට දෙන්න. ඒකට ෆීල් වෙන නිසා තමයි එයා එච්චර ෆීල් එකෙන් ඒක කියන්නේ. ඉතින් ඒක මට දැනෙනවා මන් දන්නේ ඒක මන් දන්නේ වාට. ඔව් මරත් හිතුවා මේකට සතුටු වෙන්නද? මඩන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. මේ මේ ගායනයේට ඒ ඒ අපූර්වත්වයට අපි හරි සතුටුයි. නමුත් මේක ඇතුලේ කතා වෙන දේ අපි හරි දුකක් දිනේෂ්. අපේ ජීවිතයයි මේ වෙන්නේ. හදවතින්ම සුබපතනාට හොඳ ගමනක් එන්න ඕනේ කියලා. අනාගතේ සුබ වෙන්න ඕනේ හදවතින්. අපි හැමෝගේම ආශිර්වාදය සබඳන්න හැමෝගේම. රෝසමල් යහනාවක් වගේ ජීවිතේ වෙන්න ඕනේ. මොකද දුක් වින්දාම ඊට පස්සේ ලැබෙන සතුට. ඒ වගේ තමයි. ඉතින් ජීවිතේ කටු කන තරමටම තමයි ආ සක්සස් වෙන්නේ. වෙන්නේ. අර මේ අමරදේව මහත්තයාගේ සින්දු අම්මට මතක් කරනවා. ඉරහඳ පායන ලෝකේ ආලෝකයේ අතරේ සම්බන්ධතාවය. ඒ තරම් යථාර්ථවාදී සින්දුවක් අපේ ඉතිහාසයේ හමුවන්නේ. ඒ ගීතයේ මේති අපේ ජීවිතකට දාන්න. හාමුණි කියන හාමුණි කියද්දි මතක් වුනේ. කවුද මේ හාමුණි ඉගෙනුවාට? හාමුණි හැමෝටම හාමුණි. හාමුණි කරපේ කරනවා හාමිනේ කරගන්නවා කියන එක වෙන වැඩක්. ඔව් එතනම ඒ කියන්නේ ඉස්සර දනායියේ මේ මං හාමුණි කරන්න හරි ආසයි. චර්ච් කෝයගේදී මම හරි හරි මම කියන්නේ හාමුණි උගන්වපු කෙනා නිසාද නැත්නම් ඊට කලින් ඉඳන්ම ආසයිද ඒක? නෑ හාමුණි උගන්වපු කෙනා ඉස්සර මා එක්ක තරහයි. තරහයි. ඕ ඒ මට උගන්න ඉගෙනුවෙත් නෑ ඒ කාලේ. ඒ කාලේ මම මෙලඩි සිං කරා විතරයි. මම හාමුණි එකක් සිං කරද්දි මම ඉස්සර අවුට් සිං කරන්නේ. හාමුණි එහෙම යටින් ගුණිත් කරනවා ටික් ගාලා මේ වෙලාව ආය නවත් ගන්නවා ආය මෙලඩි කියනවා. ඉතින් පස්සේ එයාම දැන් කියනවා එයා මට උගන්වපු හාමනි අද මම එයාටත් වඩා හොඳට සිං කරනවා කියලා. කරනවා හැබැයි මං හිතන්නේ දැන් දෙන්නාම එකතු වෙලා ගීත ගායනා කර 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 දැන් ටිකක් වැරලා තිනවනේ. ඔව් ඒ කියන්නේ දනයි දැන් මුලින්ම එයා කැමති වුණේ නැහැ සින්දු මේ ඉන්ඩස්ට්‍රි එකට. එයා මම වාගේ ජොබ් එක කළා ආයෙන්න මම ගෙදරට එලා ළමයි ගෙවරඩි කරගෙන ඉන්නම් කියන තැන එයා හිටියේ. නමුත් මම ගොඩක් දෙනෙක් මේ මට බ්ලේම් කරන්න ගත්තා. ඔව් ඇයි මෙයා ගෙදර තියන් ඉන්නේ කියලා. ඉතින් එයාගේ කැමැත්තක් තිබ්බේ නැහැ ලොකුට. නමුත් මම ආයේ කිව්වා එන්න ඔයා අපි දෙන්න ඩුවට් එකක් කරමු කියලා. ඊට පස්සේ මම යමි එකටම කරපු ඩුවට් එක තමයි මාගාවින් ඉන්න ඔයා කියලා. ඒකත් මිලියන ගණක් බලලා තියෙනවා. ඉතින් ඒකම දැන් මේ ඊයේ පෙරේදා අවුට් කරා ඔබෙන් මිදිලා යන්න බෑනේ කියලා. ඒක මේ වෙනකොටත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා මගේ YouTube දිනේෂ් තරංග මගේ YouTube channel එකේ දාපු සින්දුව ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිල්ලා තියෙනවා අන්තිම 15ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක 12යි තිබිලා දැන් 15ට ගිහිල්ලා ආය. ඉතින් බලනවා ඉතින් මේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් එයාවත් කොහොම හරි සින්දු කියවන අරන් යනවා ඉතින්. හැදුනද රිදුනද අහනවද? එහෙම නැත්නම් අපි තරංගයකට යනවාද? අපි තරංගයට ගිහිල්ලා ඊට පස්සේ සින්දු අහමු. මෙන්න මේකයි තරංගය. අපි දානවා රූපයක්. ඒ රූපේ සම්පූර්ණ රූපයක් නෙවෙයි, රූපයක කොටසක්. මම දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. ඒ කෙනාව හරියට අඳුරගන්න කෙනාට අපි ලබා දෙනවා මොඩලින් ටැගි අමා ෆුඩ්ස් වෙතින්. අපි අවස්ථා තුනක් ලබා දෙනවා. ඒ අවස්ථා තුනෙන් අවස්ථා දෙකක් හෝ තුනම හෝ ලබා ගන්න කෙනාට තමයි මේ ජයග්‍රහණය හිමිවන්නේ. අපි මෙහෙමයි අඳුරගත්තොතින් හරියට කියන්න. හරියට කියන්න නැත්නම් අපි මෙහෙම බලන් ඉඳලා නම් 10ක් විතර කියලා නේද සඳහන් කරොත් බදද්ද භාෂාව නැහැ සිකුරත් නැහැ නිර්ද කිව්වොත් එම් අපිට හොයා ගන්න බැහැ. එසයි ස්ථිර කරන්න හරි උත්තරයක්. අපි බලමු අපිට ලැබෙන මුල්ම රූපමය අවස්ථාව මොකක්ද කියලා. කනක්. කාගෙද මේ කන? කනෙන් පව අඳුරගත්තා නේද? මට මතකයි මේ අතුල අධිකාරීගේ රූපය දැම්මහම අමා අමාය අධිකාරී කනෙන් අඳුරගත්තා මේ අතුල අධිකාරී. මේ කන සින්දු කියන කනක්ද කියලා අහනවා. නෑ කියලා කියනවා. ලංකාවේ කනෙන්ද? මේ හැබැයි ලංකාවේ කනක්. නළුවෙක්ද ගායකෙක්ද? නළුවෙක්ද ගායකෙක්ද කියලා අහනවා. සින්දු කියන්නේ නෑලු. ගායකෙක් නෙවෙයි. නාම රාජපක්ෂ කියලා පළවෙනි නම ආවා එළියට. ඔබ දන්නේ නැහැ.
බලමු තව අවස්ථා තියෙනවා. ඒක ඒකට තවත් අවස්ථා try කරන්න පුළුවන්. ඒක එක අවස්ථාවක්ම නෙවෙයි. ආ කමලදර ආරච්චි. ආ හරි. කමලදර කියන්න හදුව විතරයි. හරි. කමලදර අන්න හරි. ඔන්නේ ඔන්නේ ආවේ. කමලදර ආරච්චි. අපි ගායකෙක් නෙවෙයි කිව්වට ගායකෙක් තමයි ඔව්. ගායකෙක් නළුවෙක් තමයි නේද? ඕල් රවුන්ඩර් කෙනෙක්. මම හිතද. ආ අන්න හරිම හරියටම හරි. කමලදර ආරච්චි. ප්‍රවීණ රංගන වේදිකාව. ඔව් ඔන්නේ තමයි මුලින්ම කියනවා. ඔන්නෙන් ඔව් ඔන්නෙන් අර ගන්න පුළුවන් අපි. දැන් හොඳයි. මම අපි දෙවෙනි අවස්ථාවටත් යමු බලන්න එහෙමනම්. ඔන්නෙන් අපි දෙවෙනි රූපමය අවස්ථාව දෙනවා බලමු මේ රූපය තෂ්ණිය අඳුර ගන්නොත් නම් ඉතින් අනිත් ඇයට මම පොඩ්ඩක් අනිත් පැත්ත හැලේ නහයක් දෙන්න දැන් ඔම්මෝ හස්සන යන්නේ නහය මේක ගර්ල් කෙනෙක්ගේ කියුට් නහයක් ඕ නේද ගර්ල් කෙනෙක්ගේ නහයක් තමයි ප්‍රශ්න තමයි කවුද මේ නහයට හිමිකම් කියන්නේ මගේ නහය ආහා මන් දන්නවා මන් දන්නවා කියන්නද තාක්ෂණයට පුළුවන් නේද මේක කිව්වොත් නදීෂා හේමමාලි නෝ දන්නේ අපි උත්තරයක් ඉතිරි ගන්නම් ඒක නදීෂගේ නෙවෙයි නෝ අම්මෝ නදීෂේ නහය නෙවෙයි කොහා කොහොමද කියන්නේ නදීෂා ඉතින් මගේ යාළුවා හේම කොහමද නහය වල්ලාගේ අන්නා මාරියා නෑ මාරියා මාරියා කියලා කියනවා සේමනි ඉද්දමල්ගොඩ කියලා කියනවා ගීතා උමාරියා කවුද ගීතා කවුද මේ මාරියා තමයි මාරියා මාර වැඩි දැන් උනේ ඉතින් තුන්වෙනි අවස්ථාවකට අපි යනවද තුන්වෙනි අවස්ථාවකට යන්න අවශ්‍ය නැහැ අපි හැබැයි සින්දුවට යනවා දිනේෂ්ගේ ඒ වගේම මතක් කරන්න ඕනේ අමා ෆුඩ්ස් වෙතින් ලබා දෙන මුදල් ත්‍යාගය අද ලබා ගන්නේ එතකොට තෂ්ණි අපි ත්‍යාගය ලබා දෙනවා අපි ගීතය අහමු දිනේෂ්ගේ වර්ල්ඩ් ජෑම් සංගීත ගන්න Oh, 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 oh
සංගීත කණ්ඩායමක හිටපු නිසා මේ නිතර ඇහෙන සින්දුනේ. සංගීත කණ්ඩායමක ටස්නේ. දැන් අපි ආපස්සට හැරිලා බලද්දි වා ඒ ගත්ත තීරණය ගැන සතුට වෙනවද? මට මොකක් කියන්න බෑ අය අපි මෙහෙම අපි ඇත්තම අතීතය ගැන ගත්තොත් එහෙම අතීතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇරෙන්න මට එහෙම දුක් වෙන්න බෑ. නමුත් ඒ කාලෙට ඒ තීරණ ගත්තා. නමුත් මම දැන් සතුට වෙනවා ගත්ත තීරණ හොඳයි කියලා. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? නෑ කොහෙන්ද නෑ. අපි දන්නේ නෑ. හැබැයි ඉතින් දැන් දෙනෙක් බොහොම කැමැත්තෙන් හිටියා ඔයගොල්ලෝ එකතු වෙලා වැඩ කරනකොට ඔය අලුත් විදිහේ නාද රට අපිට අහන්න ලැබෙයි කියලා. ඉතින් සමහරට නේද ජීවිතේ ඒ ගන්න තීරණ තමන්ට ආවේනිකයි පෞද්ගලිකයි. අපිට කිසි දෙයක් බෑනේ. ඒක වෙන්න තියෙන නම් අනිවාර්යයෙන්ම වෙනවා. වෙන්න තියෙන හැමදේම වෙනවා. හැබැයි වෙන්න තියෙන දේ නවත්තන්නත් පුළුවන්. මොකද අපි හැමෝම වයසට යනවා. ඒක නවත්තන්න අමාරුයි. හැබැයි අපේ තරුණ බව රැක ගන්න නම් අපිට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ග්ලෝ කොලජන් කියන්නේ ඉන් එකක්. ග්ලෝ කොලජන් පාවිච්චි කරාම අපේ සමට ලැබෙනවා යම්කිසි මොකද කියන්නේ ග්ලෝ එකක්. සුදු වෙනවටත් වඩා මම කැමති කියන්නේ පැහැදිලි සමක් ලැබෙනවා. ඒ වගේම අපේ හිසකෙස් අපේ නියපොතු වැස් පෙනීම මේ වගේ දේවල් අපේ දවසින් දවස ෂෙයර් වෙනවා. හැබැයි මේ වගේ අතිරික්තයක් එහෙම නැත්නම් අතිරේකයක් පෝෂණීය අතිරේකයක් ලබා ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා මේක පොඩ්ඩක් පමා කරන්නට. ඒ නිසා මේ ගත වෙන මොහොතේදී ඕගොල්ලන්ට මේ පැය දෙක තුල ඕගොල්ලන්ට නැති වෙලා ගිය ඒ පෝෂණය ලබා දෙන්න දැන් අපි සූදානම්. අපි ආරාධනා කරනවා ග්ලෝ කොලජන් වලින් සංග්‍රහ කරන්න කියලා. මෙන්න මේ ටික බිව්වහම මේ පැය දෙක තුන ඕගොල්ලන්ට නැති වෙච්ච ඒ එනර්ජි එක ඒ පැහැපත්භාවය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොණ්ඩටත් හොඳයි බ්‍රෝ මේක. ඒ වගේම කොණ්ඩට විතරක් නෙවෙයි රැවුලටත් හොඳයි. රැවුලට වැදගත්. තාක්ෂණයට නම් ඕව ඕනද මන් දනේ. ඉතින් ඔය යන විදිහට නම් ඒක සුවඳයි නේ. සුවඳයි. මම මේක මේ මාසයකට හතරක් විතර තමයි මම බොන්නේ. මගේ මොනවාද තියෙනවද වෙනසක් නෑ නේ ලොකු. ඔයා හොවන්න අසයි. ආ තෑන්ක් යූ මල්ලි. තෑන්ක් යූ. මල්ලි. නෝවෙලා. කෑෂ් නෑ දැන්. කවන්නේ කාඩ්. කාඩ්. ඔබලේ ඔක දෙන්න ඕනේ මල්ලි. වා මේකත් බොන්න මල්ලි. මේක බොන්න. මේක ඔයාට මේක කොණ්ඩෙට. අපි මද විරාමයකට ගිහිල්ලා යනවා. අපි කොලජන් බීලා පැහැපත් වෙලා යන්න ඉක්මනට හම්බෙමු. බදාදා රාත්‍රී 7ට මටත් හිතා ගන්න බෑ මේ මැච් පෙරදිල්ල ගැන නං. ඕය ඉන්දියාව 350ක් ගන්නකොට අපි ගෙව්වේ 50යි. චියෝ ලෙජන්ඩ් කුජීත. සාමාන්‍යයෙන් හතුරු පාලක මණ්ඩලය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක හතුරුයිනේ. එක ලකුණයි දිනන්න ගහන්නෝ. එක බෝලයයි ඔන්න තියේ. මිනිහා යද්දි මට ඇඟිල්ලෙන් ඔලුව පෙන්නුවා හිට. බෝලර් දුවගෙන එවලා දැම්ම වේග බන්දුවා. මං කෙලින්ම බෝලට ඔලුවෙල්. මම මේ රටේ ක්‍රිකට් කැප්ටන් වෙනවා.
Welcome to a lone country. සෑම සෙනසුරාදාම රෑ 9:30ට. ඇත්තම මේ සින්දුව මම කලින් අහලා තිබ්බට අද තමයි මම ඒකේ තේරුම දැනගත්තේ. ඒක තව කොලෙක්ටර් කීපු සින්දුවක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ නේද? නෑනේ. දැන් එහෙම කියන්නේ අපි දැක්කේ නිකන්. නෑ අපි අර සහෝදරත් ඒ හාමුදුර කරපු එකේ දේවල් වලට තමයි. ආ එහෙම. දැන් අය ඇත්තම ඒ කියන්නේ කියන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ කිව්වේ මොකක් කරන්නේ? ඒ කියන්නේ කිව්වේ මයිසින්. හරිද? ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ල කතා වුණා වගේ මේ හරි ඒ කියන්නේ අපි කට්ටිය හරි එකතුයි. සඳුනා කතා කරන සමහරවල් වල දින්න මේ ෂෝ එකක් තියෙනවා මට මේ කරගන්න බෑ
මචං උඹට අද වැඩක් තියෙනවද මේ වැඩක් නැත්තම් මචං අනේ කොයි කොමාරි කරපන් මට යන්න බෑ මම බැලන්ස් එක ඔක්කොම අපි කට්ටිය එකතුලා හැම බැලන්ස් කරා සර් දවසක් මේකත් කියන්න ඕනේ අපි මම එක දවසක් ගියා මේ මමයි නිලාන් හෙට්ටියාචි නිලයි මමයි යනවා මේ හම්බන්තොට කොහෙද එන්න දුර ෂෝ එකක් අපි යන්න වෙලා ගියා ඉනිලයි මමයි තව ෂෝ එක සිංග් කරලා තමයි එතනට යන්නේ මෙයා වැඩ දෙක තුනක් කරලා එතන දැන් මෙයා සිංග් කරනවා අපි යද්දි සංගුණ වෙන වෙනයි සින්දු කියනවා. ඒක කරා සින්දු ටික කියලා. ඔව්. අය අපි කියන සින්දු ටික සතුනාගේ සින්දු ටික කියලා කරලා වෙනයි සින්දුත් කියනවා. 6 ගිය 5 6 7 එහෙම යනවා. 4ක් කරා 5 6 එහෙම නේද? එන්න මේ කට්ටිය. ඔව් අපි මමයි නිලයි එනකන් මෙයා අල්ලන් ඉන්නා වැඩේ. මණේ මට කරලා දිනවා. මම අපි අර එහෙම කරලා මම දිබල් කයර කරලා දිනවා. අපි සෙට් එක මාර දෙයක්. ඒ කියන්නේ දැන් අපි ඔක්කොම ගොඩක් ෂෝ වල එකට එකට හම් වෙනවා. මේ විදිහට අපි කතා කරනවා මේ කොහොමද කරන්නේ? ඔය කොහෙද වැඩ ගිරින් තව කාටද මුලින් යන්න ඕන? කවුද මුලින්? ආ ඔයාව එහෙනම් මුලින් යන්න. මං අතින්ට ගිහිල්ලා මෙතෙන්ට එන්න ඔයා මං එනකන් චුට්ටක්. දැන් ඔයාලට තව සාලුවෙක් එකතු වෙනවා. ගොඩාක් උදව් කරන්න ගිහිල්ලා අරිල්ලලා ආට ගොඩාක් උදව් කරලා තියෙනවා මම හරිනේද ඔයා ණය ගැතියෙද්ද ණය හිමියෙද්ද මේ වෙලාවේ ණය හිමි ඔයා ණය හිමි එන්නේ ගොඩක් දිනක් වට ණය එන්නේ නේද ඇත්තටම දැන් මේ ණය එකතු කරගන්න හිතෙම නැද්ද අරිට යාළු විශ්වාස කරනවා මම මේ විදියට ගොඩක් යාගේ අතේ තියෙන දේ දීලා අන්තිමට වැලේ වැල් නැති වෙලා බලන් ඉනවනේ ඔව් ගොඩක් ඔව් දැන් අවස්ථා දෙක තුනක් ලා තියෙනවා ඉල්ලනවා සමහරවිට ඔව් දන්න අවස්ථා දෙක තුනක් තියෙනවා කියන්නේ ඒකට අමතර තවත් ඇති නැයි ඔව් ඒකට සෑහෙන්න ඇති මේ ඇත්තම කියනවා නම් මටත් පොඩි මේ මුදල් කියනවා වැඩි ඕනේ එකක් තිබ්බනම් ඇති 1 මිලියන් විතර තිබ්බනම් දැන් නැද්ද ඇයි මැච් බලන්න ගිහිල්ලා ඔක්කොම දීලා වනේ දැන් මේ ඔක්කොම සින්දු කියනවනේ ශෂි දැන් මේ ඔක්කොම සින්දු කියද්දි මම බැලුවා මේ ශෂි සින්දු කියන්නේ නැත්තේ ඇයි කියලා මම කිව්වා ඇයි කියලා නෑ ඇයි මේ ඔක්කොමලා කොට දෙන්නේ මමනේ ආ උඩේ ඒක තියා නෙවෙයි මම තමයි ඒක කියන්නේ නමුත් දැන් හිතන දේ මම කියනවා නේ අතම දැන් දැන් අතම මේ නේද අපි දැන් මියුසික් වීඩියෝ කියන්නේ මම නැත්තම් සංගීතය කලාවක් නම් ඒක ඇතුලේ මියුසික් වීඩියෝ කියන්නේ මාරකක් නේ ඕගොල්ලන්ගේ රීච් එක හදන ඒ පොයින්ට් එකේදී රූප රචනා 350ක් විතර කරා කියන්නේ ඇත්තටම ශෂිගේ ලොකු සේවයක් කළා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රියෙ. ඒකේ තියෙනවා ඊතර මෙහෙමද තියෙනවා කෙමික්ස් එකක් තියෙනවා සාමාන්‍ය එකතු වෙන ටීම් එක ඒ එකතු වුණාම තමයි ඒක මං හිතන්නේ වැඩේ දුවන සපෝට් එකක් දෙන්නේ. සා ලක්කේක වාසනාව දෙන්න ඕනේ. ඔය වාසනාවනේ ශෂිට මං හිතන්නේ හිටපු. නොදකින්න බෑ. නොදකින්න බෑ සින්දු හරහා ආපු නිසා කැමති. ඊට පස්සේ මේ ළඟදි කරපු මේ දිනේෂ්ගේකට මං ගොඩක් කැමති. ඕනම් ගමනේක. ඒ අතරේ ගොඩක් කරලා තිනවා ගේ ලස්සන සින්දු සෙට් එකක් කරලා සහ මේ අර මොකද්ද ටිකක් කන්ට්‍රවර්ෂල් වෙච්ච එක ටිකක් මඩ ප්‍රහාරයකට ලක් වුණා ඒ සින්දුවට වාගේ මට මතක නැහැ සින්දුවේ නම දැන් ටිකක් හොට් සීන්ස් වගේ තිබ්බ සින්දු මේ මොකද්ද ඒක මට මතක නැහැ ඒ කියන්නේ හොට් සීන් කියන්නේ කීයක් කරලා තියෙන දේවල් ඒවා මට මතක නැහැ මොකද්ද සින්දු ගොඩක් හොට් සීන්ස් කරලා තියෙනවා ඉතින් මට මිස් වුණා මට ගොඩක් මිස් වුණා මම එකයි දැකලා තිබ්බේ දැකලා නැහැ මම අද දැනගන්න තව තියෙනවා ඒක නේ එන්නම් මම මේක කරනවා අර ඔයාට මේ ලක්ෂ 4ක් තරම් කෙනෙක් ආවා වාව හම්බෙන්න ලක්ෂ 4ක් තරම් වාව හම්බෙන්න කෙනෙක් ආවා නේද වැරදිලා සෝෂල් මීඩියා පාවිච්චි කරලා ආ ඒ උනේ Facebook හරහා ඒ කියන්නේ කවුරු හරි මගේ Facebook එක තාමත් හැක් කළා මම Facebook නැහැ ඊට පස්සේ කවුරු හරි කතා කරලා chat කරලා තිනවා ලක්ෂ කියන්නේ 10ක් ඉල්ලලා 4ට වස්ස ගත්ත කියලා තමයි කිව්වේ ඊට පස්සේ මියුසික් වීඩියෝ එකකට නෑ එන්න කියලා නිකම්ම හම්බෙන්න එන්න කියලා ඊට පස්සේ කොමාර කිරිබත් ගොඩට ඇවිල්ලා කෝල් කරනවා මං බලන මොකද්ද මේ කියලා ඊට පස්සේ කියන Facebook එකේ යා මැසේජ් මට ඔක්කොම එවලා තිබ්බ කවුරු හරි chat කළා ඔයාලට මම මෙච්චරක් දෙන්න ඕවා එන්න එහෙම කියලා ඊට පස්සේ මං කොමාර එක ලෝක තමයි සෝෂල් මීඩියාවල තියෙන මේ අවුල නේද කියන්නේ කොච්චර අපි දැන් තාමත් මගේ Facebook එක කවුරුර හෑන්ඩල් කරගෙන යනවා 1+ ඒක කියන්නේ ඒවා නෙවෙයි මම නෙවෙයි
කැන්දම මෙතන ප්‍රෝග්‍රෑම් එකේ හිටියත් අප්ඩේට් යනවා මම දානවා වාඩ් මේක දෙනවා වා වා මේක තියාගන්න එහෙම කවුරු හරි හම්බුනොත් මම ගහන්න මිරිස්කුඩු ගහන්න එපා දෙන්නේ නැහැ දැන් මං කියන්නේ පාර්ලිමේන්තුව උතරන්නේ මං කියන්නේ මේ වගේ තැන්වලත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මිරිස්කුඩු කියන්නේ එහෙම දෙයක් හොඳට නරකට දෙකම මිරිස්කුඩු මම Facebook එකේ හෑන්ඩල් කරන්නේ සාරෙන් සඳුනා කරලා තුනවා මේ කරන්න බෑ මම හිතන්නේ ඔව් ආ සඳුනාටත් උනා සින්න එන මෙන්න මොකද මෙන්න ඕකෙන් ගහන්න මිනිස්කුඩු කියන්නේ අපේ ජීවිතවලට හොඳට නරකට දෙකටම තියෙන දෙයක් මිනිස්කුඩු වැඩි වුණොත් කෑම රහ නැහැ මිනිස්කුඩු අඩු වුණොත් ඒත් රහ නැහැ ඒ නිසා අමා ෆුඩ්ස් වලින් ලබා දෙන මේ තුන පහ ಜಾති පාවිච්චි කරොත් ඔබේ කෑම වල බොහොම රසවත් කරගන්න පුළුවන් ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයකට මම දැකලා තියෙනවා ඒගොල්ලෝ අර සෞඛ්‍ය ආරක්ෂිත අත්‍යවර්ණ හිස් ආවර්ණ පැලඳගෙන තමයි මේ දේවල් කරන්නේ සහ මේ මේවා බැලුවා නේද මොකද්ද මෙතන තියෙන්නේ කියලා මෙන්න මේක බැලුවා නේද බෙල් එක මෙන්න මේක අමිතින්නේ දැන් මෙතන තියෙනවා මෙන්න මේ පැකට් එක ගන්නකොට බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා ස්කූල් බෑග් එකක් තියෙන්නේ එතකොට මේක හීරුවාම ඇත්තටම ස්කූල් බෑග් එකක් තිබ්බොතින් එයාට බෑග් එකක් ලබා දෙනවා මේක හුරන් try කරාද මම බෙල කට්ටි එහෙම එනකන් ඉතල මේක හුරන්න බලන් ගියාම එක කරන්න වෙන්නේත් නෑ වගේ කොහොමද මේක මේ ලබා දෙන බෑග්ගක් අමා ෆුඩ්ස් මිල දී ගන්න ඔබට ඒ නිසා හුරලා බලන්න තිබ්බොතින් බොහොම වටිනා එකක් ළමයිගේ අධ්‍යාපනයක් වෙනුවෙන් පාසල් උපකරණ තමයි තියෙන බෑග් එකක් වෙන්න පුළුවන් කාකොට පෙට්ටියක් වෙන්න පුළුවන් පොත් වෙන්න පුළුවන් ඒ නිසා බොහොම වටිනවා මේ පුංචි පුංචි තෑගි වලින් අපිට පුළුවන් කෙනෙක්ව සතුටු කරන්න අපි සතුටු කරන තව දෙයක් තමයි සංගීතය අපි ගීතයක් අහමු උඩරට කඳු කරේ අපි අහමු ප්‍රශ්නෙගේ හඬින් Pearl Jam සංගීත කණ්ඩායමත් එක්ක දෙපැත්තකින් ඇහුණා ඒ හාමනිද දෙපැත්තෙන් ඔව් දෙපැත්තෙන් ඇහුණේ හාමනි නේ හාමනි නෙවෙයි හාමනි හාමිනේ නෙවෙයි හාමනි මේ මොකක්ද මේ වචනේ ආ
ඔබට රිදෙයි නම් මොකද? ආ ඔබට රිදෙයි නම් හෙමි හිට වැඩියා. දුන්නින වනමාලේ. ඔයා මෙච්චර කල හිතන් හිටියේ කොහොමද? අයියේ මට වෙන එකක් ආවේ කියන අර. කියම්පේ. දැන් ඒක දැන් ඉන්නේ දැන් ඒක වගේ කියලා කරනවානේ. ආ නැගෙන්නේ දැන් ඔබට රිදෙයි නම් හිමීට වැඩියන් දුන් ඉඳ මරමා දැන් දැන් එනවායි නෑ දැන් තමයි අතර මේකේ මේ පො සමහර සින්දුවල වචන එහෙම අපිට හැංගෙනවා නේ ඔව් ඒ කියන්නේ ඔබට හිතේ නම් හිමීට එහෙමත් හිතනවානේ ඒ කියන්නේ සමහර කියන විදියට ඔබට හිතේ නම් හිමීට වැඩියන් නෑ ඒක අදහසක් තියෙනවා ඒ ඔව් දැන් මගේ ඔළුවේ තිබ්බ ඇත්තන ඔබ දැන් අයියා ඉස්සෙල්ලා ඔක කිව්වනේ ඔබට රිදෙයි නම් හිමි මං ඉතින් ඔයා ඒක නිකන් ජොලියට කිව්වේ කියලා පස්සෙන් මෙයන් ඇහුවා මේ වචන ටික දින්නේ එහෙමද ඔව්ලු මේවට ලිරික්ස් වෙනවා ඊට පස්සේ තමයි මම දැනගත්තේ ආ හරි වචන ටික ඒක කියලා හරි වචන ටික ඒක කියලා දැන් වචන කියන්නේ හරි මේ ප්‍රබල දෙයක් සින්දුවක දැන් රූප රචනා වෙන්නේ සමහරට අපේ වචනාර්ථයට නෙවෙයි අපි දැන් ඔබත් සංගීතය පටන් ගන්නකොට ඔබ ලියලා තමයි පටන් ගන්න මේවා ලියලා ඊට පස්සේ ගයිඩ් ට්‍රැක් එකක් කිව්වා ගයිඩ් ට්‍රැක් ගොඩක් කිව්වා ගොඩක් කිව්වා දැන් දැන් ඒ කියන්නේ ඒ කාලේ ජනප්‍රිය ගායකයෝ ගොඩකගේ ගීත මුලින්ම එයාලට කලින් මං සිං කරේ එහෙම කියන්නේ අන්තිමට අයිති වෙච්ච සින්දුකුත් තියෙනවා මෙන්න ඒකටම අයිති වෙච්ච සින්දු තමයි තිබුණා නම් හුඟක් ආයෙත් වරක් හැබැයි එකක් නෙමෙයි ආ ගොඩක් තියෙනවා ඊට කලිනුත් සින්දුවක් තියෙනවා තනි වෙන්න බා කියලා ඒකේ තීක්ෂණ අයියට ඒක මම ගයිඩ්ඩ් සින් කරලා දුන්නා තීක්ෂණ මම දන්නේ තීක්ෂණ එක ඇහුවද කියලාවත් දන්නේ නැහැ මම ඒකත් එයාට කියන්නේ අර ප්‍රදීප කරපු සින්දුව මොකද්ද ඒ තිබුණා නා තිබුණා නේ ඒක ඒක මාර සින්දුවක් වුණා ඔයාලට ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු සින්දුව වාඩේ ගයිඩ් එක ගේනකොට වාට හිතුන්නේ නැද්ද මේ සින්දුව මගේ කරගන්න ඕනේ කියලා හිතුණානේ ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ. يعني හිතර يعني මාර උමනාවක් තිබුණා ඉතින් අනේ මගේ වුණා නම් කියලා. ඉතින් ඒක ඇහුණා දන්නේ කාට හරි. කොහොමරි ඉතින් එදා රෑම මට උත්තරයක් හම්බුණා. එදා රෑම කිව්වා මේක මේ වෙන කාටවත් දෙන්නේ නැහැ. මේක උඹ කියන්නේ කිව්වා. ඊට පස්සේ මට මං ඉතින් එදා රෑනිදි නෑ. ඊට පස්සේ දවසක් දෙකක් යද්දි ජීවිතේ වෙනස් වුණා ඉතින්. ඒ කියන්නේ මම හිතුවේ නෑ ඒක එහෙම දෙයක් මේ කියන්නේ. ඒක දැන් අපි ඔය අහලා තියෙන දැන් ওই සින්දුව මම හිතන්නේ කෝටිකට වඩා බලලා තියෙනවා. ඔව් ඒකත් කෝටි කට බලද ඒක ඒ ඒ ඒ ඒ ඒ වොයිස් එක වාගේ ගයිඩ් වොයිස් එක නැත්තම් ඔය ගයිඩ් වොයිස් ගයිඩ් වොයිස් ආයි වොයිස් කරේ නැහැ ආයි වොයිස් කරන එදා මං එතකොට වැඩ මේ මෙතන කැසිනෝ ආයතන එක වැඩ කරනවා සල්ලි මේ සින්දු කරන්නම තමයි ඉතින් ඒ දවස්වල වැඩිපුර සල්ලි ටිකක් හොයා ගන්න උමනායි ඉතින් ඒකේ සැලරි එක හොඳයි කන්න බොන්න ටිකක් හම් වෙන නිසා ඉතින් නැත්තම් ඒවත් බලන්න අමාරුයිනේ ඒකයි සමහරවට හලාවත යනවා මේ ඒ දවස්වලත් ඒ දවසත් මම රහිරලත් එක්ක ඉන්නවා දන්නව මං මාව ගයිඩ් ට්‍රැක් වලදී සම්බන්ධ කරගන්නවා පොඩි පොඩි වැඩවලදී සම්බන්ධ කරගන්නවා හැබැයි එහෙම මේ කවුරුම දැනගෙන හිටියේ නැහැ හලාවත යනවා ෂිෆ්ට් ගිවලා පාන්දර පහට විතර මේ එහෙම්ම නගිනවා මේ චන්දනගේ ස්ටුඩියෝ එක චන්දන වල්පොල ගිහිලා ඉතින් මලතර සින්දුවක් කරනවා චන්දන ඒවා එක එක සින් කරනවා ජූඩ්ඩයි හම්බුණා එහෙම ගිහල එක දවසක් ජූඩ්‍රෝගන්ස් හම්බෙලා මේ දැන් මට ඒව එහෙම වුණා මම මහා මෙරක් ඒක ඒක හම්බෙලා කතා කරලා යාලගෙන් දේවල් බෙදාගෙන ඊට පස්සේ එයත් එක්කත් මම සින් කරා එදා සින්දුවක් ඒ සින්දුව හම්බුනේ නැහැ සමහරව හම්බුනේ නැහැ සමහරව තමයි හම්බුනේ කියන්නේ මගේ මට නොකරපු ඒවා හම්බුණා සමහර මං සින් කරපු ඒවා ගොඩක් ලොකු ආඩිස සින් කරා ඒ එතකොටත් මට සතුටුයි අම්මා මේක මම තමයි සින් කරේ ඒ දවසල කියලා එහෙමත් තියෙනවා නොයෙල් අයියේ දවසල සින් කරා මං ගයිඩ් සින් කරපු එක කඳුළු දවා කියලා ඔය වගේ එහෙම එහෙම වුණා ඉතින් අවසානයේ මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ගීත තුනම තුන්වෙනි ගීතය තමයි අදේශ ජනප්‍රිය වුණ ආයතරක් තනි වෙන්න එපා ඔබ සතුරුින් ආයතරක් කියන මේ ගීත තුනම කොහොම හරි මට කරපු ගීත නෙමෙයි 1 2 3ම මගේ නෙමෙයි තුනම චන්දනය චන්දනය කරා සහ තුනම චමත් කරේ පළවෙනික තනි වෙන්න එපා චමත් සංගීත් දෙක ඔබ සතුරුින් එකක් චමත් සංගීත් එකක් ශානිකා අක්කර කරේ ශානිකා මදුමාලි එයත් ඒක සිං කරේ නැහැ ඒකත් කියන්නේ වැරදිලා එක රිලීස් වෙනවා එහෙම දේවලුත් වෙනවා මේක ඉතිහාසෙ ඉඳලා එහෙම දේවල් තියලා තිබෙනා නේ ඔව් මං එක අහගත්ත කැලුමයෙන් කැලුම් සීමා ආ යාර හොඳ දැනුමක් තියෙනවා කැලුමයි කිව්වා එහෙම දේවල් වෙලා තියෙනවා කියලා ඉතිහාස තැන් දෙක තුනක් අපි ටාගට් කරන එක නෙමෙයි වෙන සින්දුව වෙන කෙනෙක් කියලා සින්දුව හිට් වෙලා එහෙම ඒ කියන්නේ ගොඩක් කට්ටියට මේක පෙන්ලා තිබුණා ඒ දවස් ඇතුළත මම ගයිඩ් එක දාලා දුන්න ගමන් දිමං කයර යවල් තිබුණා රුවන් අයර යවල් තිබුණා රුවන් හිටිය ආරච්චි දෙන්නම එච්චර කැමතිලා තිබුණේ නැහැ ගීතේට මගේ වාසනාව. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රදීපයට යවලා තිබුණේ නැහැ මං හිතන්නේ ඒක අහලා තිබුණේ නැහැ. එයා ඒක මං දන්නේ මේ මට්ට මේ මොකද්ද මේ කියලා. ලහිර වල තමයි හරි දන්නේ. කොමාරි හවස්වරු වෙනකොට ඒගොල්ලෝ තීරණයකට ඇවිල්ලා ඉවරයි මේ කාටද දෙන්නේ ඒක උඹ කියන්නේ කියලා කිව්වා. පහුවදා ඒක මෙලින කියා බලතිද? දැන්ද? දැන් ලක්ෂයක 110 කට කිට්ටු. 110 කියන්නේ මිලියන 11ක් වගේ. ඔයගේ පනට නමක් තියනවද? ඔව්. මිලියන කීයද ඒකට? මම දැන් මිලියන 8ක් 8 පන්න වගේ. මිලියන 8ක් දැන් මිලියන ගණන් වලින් යන්නේ වැඩි නේ. ලක්ෂ ගණන් වලින් නෙවෙයි දැන්. ඕනේ. දැන් ලක්ෂ 10යි 15යි කිව්වොත් නිකන් ආ 10යිද? 15. මිලියනයක්වත් දෙන්න ඕන නිකන් සින්දුවක් කියලා හිතන්නේ. ඔය පනට නමක් අහලෙමුද? අපි ගහමු.
දවසක මේ ආදරය ගැන දොස් නගයි ඔබට ඔබගේම හිතේ පාරණා මතකය මුළු ජීවිතේටම නැවතුනත් මා ළඟ අපගේ නොවේ අප හිමිවුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනිවුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් මෙමට නැතත් නැවතීමක් තීරණය ඔබ පිළිගන්නම් පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් මෙමට නැතත් නැවතීමක් තීරණය ඔබ පිළිගන්නම් රාත්‍රී 7ට මටත් හිතා ගන්න බෑ මේ මැච් පෙරදිල්ල ගැන නං ඕය ඉන්දියාව 350 කනකට අපි ගෙව්වේ 50යි චියෝ ලෙජන්ඩ් කුජීත සාමාන්‍යයෙන් හතුරු පාලක මණ්ඩලය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක හතුරුයිනේ එකලා කොනයි දිනන්න ගහන්නෝ එක බෝලේයි ඔන්න තියේ මිනිහා යද්දි මට ඇඟිල්ලෙන් ඔලුව පෙන්නුවා හිට බෝලර් දුවගෙන එවලා දැම්ම වේග බන්දුවා මං කෙලින්ම බෝලට ඔලුවෙල් මම මේ රටේ ක්‍රිකට් කැප්ටන් වෙනවා
Welcome to a lone country. Sama senasuradama ra 9:30. ඉතින් කොහමද අද දවස ඕගොල්ලන්ට සතුටුද එහෙම නැත්නම් අපිට පුළුවන් වුණාද සතුට දැනවන දේවල් ටිකක් ඕගොල්ලගේ ජීවිතයට එකතු කරන්නට අද දවසේ අපි ඔක්කොනම් වඩා සතුටින් ඉන්නවා ටෂිනි. මොකද ටෂිනිට පුළුවන් වුණා අපි දෙන රූප සටහන් නඳුනාගෙන ජයග්‍රාහකයා බවට පත්වන්නට අමා ෆුඩ්ස් ඉතින් ලබා දෙන මුදල් ත්‍යාගයේ එනිසා අපි දැන් සූදානම් වෙන්නේ ටෂිනිට ඒ ත්‍යාගය ලබා දීමට. පහක් මට. අන්න ලොකු ත්‍යාගයක් තියෙනවා. වරන්දුනා. පහක් මට. වරන්දුනා. Thank you. අපිට ලබා දුන්නා. රූපය කණක් දැකලා නහයක් දැකලා අඳුරගත්ත කියන්නේ ඉතින් සැහෙන හොඳ ඇහක් තියෙනවා. මට තේරෙනවා. ඒ වගේම මට තියෙනවා හොඳ කණක් සහ ඉවක්. මම දන්නවා හැමෝටම තියෙනවා. දැන් ඔය සල්ලි ටික බෙදා ගන්න දැන් කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මගේ යාළුවෙක්ට දෙන්න. මට අලුතින් හම්බුනේ යාළුවෙක්ට. අපි ඇත්තටම පුළුවන් දෙයක් කරන්න. පුළුවන්. ආ හරි ප්ලීස් හරි සඳුනේ අපි ඔක්කොම නෑ අපි යාළුවෝ ඒක මරු අන්න හොඳ ටැග් උතුම් ටැග් කියලා අපි ආදිබර කියලා තමයි ෆස්ට් ටයිම් නේ දැක්කේ Tamanට දිනපු ටැග් එකක් තව කෙනෙක්ට පරිත්‍යාග කරනවා ටෂිනි ඉතාමත් ස්තුතියි ඔබේ ඒ ගුණාංගයට සහ හැමෝම කතා වුණා නේද ඒක ඔව් අනේ සඳුන් කිව්වා මේ යාළුවා වෙනවා ඒ කියන්නේ එයා දක්ෂ එයා තැනක ඉන්නවා එයා පුරිම තැනක ඉන්නවා අපි ඒක නෙවෙයි නමුත් හරි අපි ඒක දැක්කත් නෑ අද දින්නේ එයා දැන් මට මේ කසුන්ගේ සින්දු අහනකොට මතක් වෙච්ච සින්දුවක් තියෙනවා මම ඒක තමයි රික්වෙස්ට් කරේ මෙතෙන්ට ඇවිල්ලා මම ආසයි මේ গিටාර එකත් එක්ක පොඩ්ඩිය සින්දුවේ කොටසක් අහන්න ඒ සින්දුව මම හිතනවා ගැලපෙනවා කියලා අපි පුළුවන් ද අපිට පොඩි සින්දුවෙන් රසක් ගන්නක ගැලපෙනවා නේද ගීතය හොද ඔබ ඊළඟ ගීතේ මං හිතන්නේ තාත්තා කෙනෙක් සම්බන්ධ වෙනවා සහ වෙනස් පැතිකඩක් ලංකාවේ තරුණ සමාජයේ මුහුණ දීලා තියෙන යම්කිසි කේද වාචකයකට උත්තරයක් දෙනවා ගීතයක ඒකයි මේ මගේ යාළුවෙක් මට කෝල් එකක් දීලා ගුව ડોක්ටර් කෙනෙක් කස්ස මේ මානසික රෝහලින් නංගොඩ අවුරුදු 20-25 කොල්ල වෙනවලු මේ අයිස් මද්ද්‍රවයට ඇබ්බැහි වෙලා පිස්සු ඇදිලා. තනිකර අර සොම්බි වගේ එහෙම මඩගුව පස්සේ මේකට මඩගුව එකට සින්දුවක් හදන්න පුළුවන් කියලා.
Aku ada mungkin. Iya berupa aja nak kira manusia orang halim, sinduat kira. Mee, ini kita, sih istirahat nol mee, Mahendra peramahat ada mee, ya tamai, ini apacci kian cari orang kebaya, anit katuk kau hadu nika, magi putat tinu lagi. Mee, hari lastnya mana sudah ke, kian sama aja itu, khasiom berda. Sangat itu ni sama aja itu koi teran dewa kerana puluan, tapi kollo setega kinnu, sashi innu, tashi innu, mana ektrem handu kene kawacan ektiing apa dekian? Tharuna parampara ektrem abbehvela tienna api balapurutu noon dewal kerehi. Obes siru dina amlangka we tharuna parampara uta adarsha agdun role models la. Mukad tharuna parampara kian tienna mevan itu beri ektrem sangat itu kalau agkaran. Abbehvela hein walat. Kawadari istimewa mai, nadd. Aniwar, ting. Ini pasal ni buat nang me, kene. Udahan orang terang tino asam aja, kene pasidh cari tu jana pre cari tu orang terang. Udah tama gil lah, pahal tama ada berdua cari tu orang terang apa udahan. Paradya, dekat lagi. Apit itu no paradya me manusia mana talent dekat tu me gila. Ini marah marah itu enten. Ini danna ni deh. Aitak deh, tasnya deh, Dinesh me labadin jana preatte. Mula Lanka ini mah thora agat tu, oh, mesti sih itu pilih sekarang lebih dari jangan pilih sila sihina, mem. Mereka dah kagak ni, apik kurang deh, kalau keran deh, mana ni? Ini dia, kena mama battle lagi nak kalah manusia, mata ayah kena kampuna, mem sindu lian. Ya, mata sindu agak lial dulu, malah mereka milih dah alden ni. Itu in tama, ane sindu in tama mang patanggat te mem. Ini hari lasan dah awes sindu, jagat samanta ayah kela, murudia ayah kene. Ya, tapi mah apa jenis itu liwi. Mee, ya, tapi mah itu ramah negatif. Malam boleh daksa yang ber, beten nepa, ini kira, ini mata sindu warga dunia, mereka milih dal dengen ni kira. Anjing orang milih dal dunia membas se, yang mata ni mah itu ramah dal demme, jadi mata gua malam boleh tiaga ni kira, salit deh ba, boleh tiaga ni kira, kira mee, apa jenis itu ada mee, atau pahat katnya. Bukan ramal ni bertuah aku harian ni jelah. Mereka pada laba dengan tagi. Oh. Pada samajer kuda dewal tino arme tagi hari itu dinn. Mama pada dia kita rakahan kemiti. Kuhmat gaman bima nyan ni. Isteri saya mami abeti ina abah dira lakpic, caratura lakpic, depa ek kuhmat mami gaman tiga nyan ni. Jana mai. Jangan puru duit mana. Mungkin samalah ada mangkakul netu jana, amat kakul dah jana. Jana itu jawapan mana jana. Anin tama nyan ni. Kata dia na, kata barak kena, taninya, taninya, taninya itu, banyak dene kub, pirsa kini, pasu pasu evi kela balapurut na, langka ruku ana agitya, sangeet sesetet itu lete, obat, obat ini yang kerana puluan kela mangis sasakam. Dinesh, hamud sindu, Kim, Kimu, yeah. Pembeli ma, nubat pembeli,
දුක රැන්න දැන් මා කෙරේ අපි අපෙන් නැතයි වගේ දුර ඈත ආකාශේ මා පුංචි තරුවක් වගේ දුක රැන්න දැන් මා කෙරේ අපි අපෙන් නැතයි වගේ මේ විදින වේදනා අද බොහොම රසවත් සන්ධ්‍යාවක් ගත කරා. අපි හිතනවා අපිට පුළුවන් වුණා කියලා යම් කිසි දෙයක් ජීවිතේට එකතු කරන්න. මොකද හිතන්නේ අන්තිමට කියන්න තියෙන්නේ ප්‍රේක්ෂකයෝ තරඟ 8ක් දක්වා කොහොම හරි දරාගෙන හිටියන්නේ ඔබ ඉවත් වෙනකන්. දැන් ඔබ ගොඩක් ස්තුතිවන්ත වෙන අතරේ මේ ප්‍රේක්ෂක ආගාරයට මොකද කියන්න තියෙන්නේ? අතනම මේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්, يعني මේ පැය දෙක ගෙවනවා දැනුනේ මනේ. ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාවට ආරාධනා කළාට. Thank you. අර නර්සරි ඉඳලා දන්න කියන ගෑනු ළමයා පස්සේ කාලක යාළුවලා දැන් කොහොම ලස්සන පවුලක් හැටියට බිරිඳක් වෙලා මට ලස්සන දරුවෙක් දීලා තියෙනවා. ඉතින් ඒ ජීවිතේ හරි ලස්සනයි. මේ කොණ්ඩරයා කැමතිද? නෑ නෑ කැමති නෑ. කැමති නෑ නෑ. අතන මාමගේ හිත දිනා ගන්න මේ කොණ්ඩ ඔක්කොම කැපුවා නේද? කැපුවා කැපුවා කැපුවා. ඊට පස්සේ මාමා ඕකේ එක දුන්නා න් පස්සේ ආය වැව්වා. ආය වැව්වා. කැපුවා කපට වැඩක් වගේ. අපි ලබා ගන්න ඕනේ දේ කොහොම හරි ගන්නවා නේද? හොඳයි. ටෂිනි තැන් වාඩ තියන forever. Forever ඉතින් ඔයාගේ ලස්සන තවත් රැක ගන්න පුළුවන්. ඔයාගේ හදවතේ ලස්සනක් දැක්කාද? ඒ දුන්න ටැග් එක ටැග් කරහා. මොකද හිතන්නේ? තව ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ? තව මොනවද එන්න තියෙන දේවල්? ඔව් අයලු ගොඩාක් වැඩ තියෙනවා අලුතින් එන විවිධ ශෛලියන් වල ගීත තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන්ට කියන්න මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඕගලන් වෙනුවෙන් ගීත නිර්මාණය කරලා ඉතින් මාත් එක්ක රැඳලින හැමදාම ස්තුති මට ඉන්වයිට් කරාට සුප්‍රීම් ටීවී thank you very much කරලිය දයා thank you very much thank you very much group එක thank you very much හරි අපි අවසාන වශයෙන් අපිට කාල වේලාව ගොඩක් අඩු වෙලා තියෙන ශෂි වාගෙන් අපි කියමු අපි දැන් ක්‍රිකට් මැච් එකක් පෙරදුනා කියලා අපි ක්‍රිකට් අතාරින් ඉන්නේ නැහැ. අපි කොහොම හරි කරලා ඊළඟ මැච් එක ඔයාට ඉතින් ලංකාවේ තියෙන ක්‍රිකට් අර්බුදයේ කොතනද තියෙන්නේ? ක්‍රිකට් බෝඩ් එකේ තියෙන ප්ලේස් එක තියෙන ග්‍රවුන්ඩ් වල තියෙන අනේ වට කියලා මුට ගන්නවා. නෑ නෑ මෙච්චර ක්‍රිකට් බලන එකට අදහසක් ඔක්කොගේම ඔක්කොගේම ඔයා වැඩියෙන් කැමති පකිස්තාන් ටීම් එකට නේද? ඔව්. ඇයි? මං ආස ක්‍රෂ් එකක් ගන්න. ගෙන්නම් ලයික් මන්ද? ඈ කවුද? පකිස්තාන් කොඩියකට සම්බන්ධ ටැටුවකුත් ගහලා තියෙන්නේ. ඒ තරම් ආදරේ පකිස්තානයට ක්‍රිකට් වලට. බොහොම ස්තුතියි. වගේම සංජීව බොහොම ස්තුතියි අපිට හැමදාමත් මට මේ රඟුන් ලබා දෙනවා. එලිගන්ස් එලිගන්ස් ඩිසයින්ස් කියන්නේ අපේ පානතුරයත් එක්ක පොඩ්ඩක් පහු කරලා යනකොට දකුණු දත පැත්තේ තියෙන ලස්සන මේ වගේ කෝලගල ෂෝස් වලට යනකොට ගන්න පුළුවන් ලස්සන දේවල් තියෙනවා. ඒ වගේම ග්ලෝ කොලජන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි තව මොනවද අපිත් එක්ක හිටියේ? ආ අමා ෆුඩ්ස්. ඉතින් අද ජයග්‍රහණය දිනාගත්ත තෂ්ණි තෂ්ණි ටැග් එක දුන්නා අපේ කසුන්ට. එහෙනම් අපි සමු ගැනීමට සූදානම්. අපි සෙල් දරාටම ප්‍රාර්ථනා කරන සුබ රාත්‍රියක්. අපි ලබන සතියේදී සෙනසුරාදා රැය හමුන බලාපොරොත්තුෙන් සෙල් දරාටම සුබ රාත්‍රියක්. ආදරේ ටෝන දෙයක් කරන්නේ නැකිලු සල්ලි නැතත් රඟ වෙනවලු.
මල්ලි නැතත් රජ වෙනවාලු නැතුවා පවුරු වැදලා අකුල් හෙලලා අතරයක් එපා කපන්න අනේ අඩිය අඩිය තියලා නගින මිනිහා දිහා එපා ලවන්න එතකර අපි දෙකම හවතුනා වෙනවා හැමදාම දෙක කියන්නේ අත්තයි මල්ලි අපි දෙකම හවතුනා වෙනවා හැමදාම දෙක කියන්නේ අත්තයි නාකි උලත් දෙකයි පිලත් දෙකයි මලත් දෙකයි නැතත් දෙකයි අපි හැමදාම සොමියේ ඉන්නවා දෙයෝ දනි අපි නොදනි මරණ දවස කවුරු කියනවා එකයි දුරත් එකයි ළඟත් එකයි මඩ කාලයි මෙතනට ආවේ නගේ මලේ ඇලේ දොලේ අපේ හඬ හඬ තව මැසෙනවා කිව්වට යනවා කී පද හදලා ආදරේට ඕනරයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕනරයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕනරයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු